아이보왕 수브 네스나케와 අපි ගිය සතියේ සාකච්ඡා කරේ මේ 10 12 වෙනි පාඩම අලුතගෙන මනාලී කියන පාඩම එකේ මූලික කාරණා ටිකක් අපි සාකච්ඡා කරා ගිය සතියේ මේ තියෙන්නේ ඒ අපි සාකච්ඡා කරපු ටිකේ කොටසක් මේ සාකච්ඡා කරපු එකේ කොටසක් මේ තියෙන්නේ ඔබට පේනවා මේ අපි සාහිත්‍ය හඳුනාගත්තා ගද්දේ පද්දේ චම්පු ලෙස ලැයිට ඒ සාහිත්‍ය අපි ගද්ද සාහිත්‍ය පුරාතන ගද්ද සහ නූතන ගද්ද ලෙසත් පද්ද සාහිත්‍ය පුරාතන පද්ද සහ නූතන පද්ද ලෙසත් චම්පු සාහිත්‍ය නැත්නම් මිස සාහිත්‍ය කියලා කොටස් පහකට නැවත තොරක් කරලා හඳුනාගත්තා මේ ටික අපි ගෙත් සාකච්ඡා කරා මතක් කරන්න මේ නැවත මත මේ කිව්වේ ඊළඟට මේකේ අපි මේක තමයි මෙතන තමයි ප්‍රවේශයේ වැදගත්කම තියෙන මේ පාඩම අදාළව අපි නූතන පද්ද නිර්මාණකරුවන්ගේ නිර්මාණවල ස්වභාවය අනුව අපි මෙන්න මේ විදිහට වර්ග කරනවා කියලා ගිහදී සාකච්ඡා කරා. ප්‍රධාන විශේෂ සිංහල විශේෂිත මේ විදිහට මේව කතා කරලා තියෙනවා. ඒතර කොළඹගේ පළමු කවි පරපුර, කොළඹ යුගයේ දෙවන කවි පරපුර, එළහවුලේ කවි පරපුර, නිසදස් කවි පරපුර ලෙස නූතන කාව්‍ය පරපුර අපිට නිර්මාණවල ස්වභාවය අනුව වර්ග කරන්න පුළුවන් කියලා කිව්වා. මේක තමයි අපි ගිහදී සාකච්ඡා කරේ මූලික කාරණා ටික. මේකෙන් අපි නිසදස් කවි පරපුර කියන එක විශේෂ කරගත්ත මොකද 12 වෙනි පාඩම නැත්නම් අලුතගෙන මොනාලි කියන පාඩම පදනම් වෙන්නේ මිසෙස් කවිපරපුර කියන කාව්‍ය ශේෂ්ඨ නැත්නම් කාව්‍ය කොටස රදාල. ඒක නිසා අපි ඒක විශේෂයෙන් හඳුනාගත්තා. ඊළඟට අපි දැන් මේ මිසෙස් කවිපරපුරේ පස්සේ අපි හඳුනාගත්තා ගී කාව්‍ය ආකෘතියෙන් සාහිත්‍යකරණය ආරම්භ කරන්නේ සිංහල සාහිත්‍ය අනුරාධපුර සාහිත්‍ය යුගයේදී මොදේව දාවත සසඳාවත කෞසිලමින ඒ වගේම අපි ගත්තා මේ වගේ නිර්මාණ වගේම ඊළඟට සීගිරි කුරුටු ගීත ආදී ගත්තාම අපි හඳුනාගත්තා ඒවා ගී කාව්‍ය ආකෘතියෙන් යුක්තව රචනා කරලා තියෙන්නේ කියලා. ඒ වගේම අපි ගී කාව්‍ය ආකෘතියේ බුදු සිරිත වර්ණනා කරමින් කාලයක් වැදුණු සාහිත්‍ය අනුරාධපුරයෙන් ආරම්භ කළ කාලයක් වැදුණු සාහිත්‍ය අනුරාධපුරයෙන් පටන් ගත්තේ අපි හඳුනාගත්තා ගම්පල සාහිත්‍ය යුගයේ වෙද්දී අර බුදු සිරිත වර්ණයට එදුණු බුදු සිරිත පිළිබඳව අවධානය යොමු කරා වෙනුවට අපි හඳුනාගත්තා සිව්පද කාව්‍යයට යොමු වුණා ඒකෙදී අපි දැක්කේ බුදු සිරිත වර්ණය වෙනුවට අපි හඳුනාගත්තා සංදේශ කාව්‍ය නමින් අලුත් කාව්‍ය විශේෂයක් දිවෙන බව ගම්පල සාහිත්‍යික වල හඳුනාගත්තා ඔය මගර සංදේශ තිසර සංදේශ වගේ කොටස් මේක ගැන සාකච්ඡා ඊළඟ අපි මේකේ විවිධ අවස්ථාවල යම් යම් සුළුසුළු වෙනස්කම් වලට ලක් කරන උත්සාහ කරගත් සාහිත්‍ය ටිකක් අපි දැක්කේ. දැන් පුරාතන සාහිත්‍ය ටික අපි හඳුනාගත්ත මේ විදිහට ඊළඟ මේ පුරාතන සාහිත්‍යයෙන් පස්සේ නූතන සාහිත්‍ය යුගයට එද්දී අපි නූතන සාහිත්‍ය යුගයේ නිර්මාණකරුවන්ගේ නිර්මාණ විශේෂයෙන්ම සිව්පද කාව්‍ය ආකෘති මත පදනම් වුණා. ඒ කියන්නේ සාම්ප්‍රදායික කාව්‍ය ආකෘති මත පදනම් වෙලා නිර්මාණකරණයට උත්සාහ නිර්මාණකරණය යෙදුනහම ඒ දින අවස්ථාවේ ඕන් යම් යම් වෙනස්කම් කරන්න උත්සාහ කරා. හැබැයි උන්ගේ වෙනස්කම් වල ලොකු වෙනසක් අපිට දක්න ලැබුණේ නැහැ. මොකද සිව්පද කාව්‍ය ආකෘතියෙන් විශාල බැහැරවීමක් අපි දක්න ලැබෙන්නේ නැහැ. සිව්පද ඒ ආකෘති තුළ රැඳෙමින් තමයි නිර්මාණ කරන ප්‍රදායකුනේ. නිර්මාණ කරන හේතු වෙන්නේ. එතකොට මෙහෙම දැන් මේ දින පුරාතන සාහිත්‍ය අපි හඳුනා ගන්න ගී කාව්‍ය ආකෘති සිව්පද කාව්‍ය ආකෘති කියන එක දැන් මේ ගී කාව්‍ය ආකෘති සිව්පද කාව්‍ය ආකෘති පුරාතන සාහිත්‍ය කියන කවදද ලැබිලා කොළඹ යුගයේ වෙද්දී ප්‍රධාන වශයෙන් මේ සිව්පද කාව්‍ය කියන එක මූලික තැනක් දෙනවා පැරණි කාව්‍ය ලංකාරත් එක්ක. ඉතින් අපි ඒක හඳුනාගත්ත ගිය සතියේ ඒ වගේම සිව්පද කාව්‍ය ඉඳලා මේ කාව්‍ය ශේෂ්ත්‍රය සම්පූර්ණ විපර්යාසයකට ලක් කරන්න සමත් වෙන කාව්‍ය පරපුරක් බවට මේ හඳුනාගත්තා මිසදස් කවි පරපුර 1946 පලිගැනීම කියන කෙටි කතා සංග්‍රහයත් එක්ක පලිගැනීම කියන කෙටි කතා සංග්‍රහයත් එක්ක තමයි මේ නව කාව්‍ය ශේෂ්ත්‍රය නව කාව්‍ය ආකෘතිය සිංහල සාහිත්‍යයේ දායාද වෙන්නේ. එතකොට මේ තමයි අපි ගිරදී සාකච්ඡා කරපු ප්‍රධාන කාරණා ටික ප්‍රවේශය. එතන මේ ප්‍රවේශය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕන. අපි නිසදස් කවි පරපුර ගැන කතා කරා ගිය සතියේ. ඒකදී අපි හඳුනාගත්ත නිසදස් කවි පරපුර ගැන කතා කරද්දී ওই ජීබී සේනානායක 1946 දී පලිගැනීම කියන කෙටි කතා සංග්‍රහයක ඇතුළත් කරයි කියලා කිව්වා අපි කතා කරද්දී. අපි හඳුනාගත්ත මේ ගද්‍යත් පද්‍යත් අතරෝ නිර්මාණ විශේෂ කොහොම කිව්වේ ගද්‍ය පද්‍ය අතර නිර්මාණ විශේෂක ලොකුම හඳුනාගත්තා. ගද්‍ය පද්‍ය
අතර ඕනින් මම මේක අපි ගියදී සාකච්ඡා කරා. එතකොට ඔහු ඒවට කිව්වේ නැහැ මේ නිසදස් කියලා. ඒවට ඔහු කිව්වේ ඔහු මොකද බටහිර සාහිත්‍යයෙන් ලත් ආභාෂයෙන් මේක නිර්මාණකරණයේ දායක නිර්මාණකරණයේ යෙදෙන මේ අලුත් කාව්‍ය ආකෘතිය ඔහු ඒවට කොහොම නිදහස් නිදහස් කාව්‍ය කියලා තමයි ඔහු ඒක හැඳින්වෙන්නේ. නිදහස් කාව්‍ය. නිසදස් කිව්වෙත් නැහැ ඔහු. නිදහස් කාව්‍ය. ප්‍රීවර්ස් කියලා ඔයගොල්ලෝ අහලා තියෙනවා. ඔයගොල්ලෝ හඳුනාගෙන තියෙන ප්‍රීවර්ස් නැත්නම් නිදහස් කාව්‍ය කියලා තමයි ඔහු ඒක හැඳින්වෙන්නේ. ගත්තත් පද්‍යයන් අතර නිර්මාණ විශේෂ අටක් නිර්මාණ විද්‍යාවට අටදෙනෙක් ඔයගොල්ලෝ දන්නෝ ඔය අලුත් කෙනා මනාලියේ ඒ නිර්මාණයේ තියෙන මේ නිර්මාණයේ පළමු සාහිත්‍ය ග්‍රන්ථයේ නිසදස් සාහිත්‍ය ග්‍රන්ථ තිබුණු නිර්මාණයක් පරිගැනීම කියන කීටි කතා සංග්‍රහය තමයි ඔය අපි කතා කරන අලුත් කෙනා මනාලියේ කියන නිර්මාණයේ තිබ්බේ. අලුත් කෙනා මනාලියේ කියන නිර්මාණයේ තිබ්බේ. ඒ වගේම ගත්තහම ඒකේ දෙවියන් මැරීම කියන එක දෙවියන් මැරීම කියන නිර්මාණයේ තියෙන්නේ ඔය නිසදස් ඔය මේ පරිගැනීම කියන කීටි කතා සංග්‍රහය ඇතුලේ. එතකොට අපි කතා කරන අලුතගෙන මනාලිය ඊළඟට දෙවියන් මැරීම ඊළඟට වරද ඊළඟට නිශ්ශබ්දතාවය වගේ නිර්මාණ අටක්. ඒ කියන ඒවා කෙටි කතා සංග්‍රහයක් නෙමෙයි පොත. පලිගැනීම කියන්නේ කෙටි කතා සංග්‍රහයක්. ජීවිසේනන කියන අත්ද බැලීමක් කරන මේ කෙටි කතා සංග්‍රහය ඇතුළට එකතු කරනවා ගද්‍ය සහ පද්‍ය කියන අතරයන් නිර්මාණ අටක්. නිර්මාණ අටක් මේකට අටක් එකතු කරනවා. ඒ නිර්මාණ අට අපි හඳුනා ගන්නවා. ඔහු හඳුනලා දෙනවා නිදහස් නිදහස් කවි කියලා. පස්සේ ඒවා අපි හඳුනා ගන්නවා නිසදස් කියලා. මොකද නිසදස් කියලා ගන්න හේතුව තමයි ඒවායේ සඳස් ලක්ෂණ දක්නට නොලැබීම. සඳස් ලක්ෂණ කියලා කිව්වේ සිව්පදයක් දක්න ලැබීම, එලි සමය ආරක්ෂා කිරීම, ඒ වගේම විරිත් භාවිතා කිරීම වගේ කාව්‍ය අලංකාර යොදාගෙන ව්‍යවහන් දෝෂ වලින් තොර වීම ආදී කාව්‍ය අලංකාර වලින් යොදා ගැනීම. නමුත් අපි මේ නිදහස් කවිද අපි හඳුනා ගන්නවා නිසදස් කවිදී ඔය කාව්‍යල සිව්පදයක් භාවිතා කිරීම, පද හතරක් භාවිතා කරලා හැවලියන ක්‍රමය, ඊළඟට ඒ සමය භාවිතා කිරීම, ඊළඟට විරිතක් භාවිතා කිරීම ආදී දේවල් අවධානය ලක් කරන්නේ නිදහස් කවිය කියලා. කියන්නේ ඒව එකක් එක නිසා ඒකට නිසදස් කියන කාව්‍යය පසුව විවහාර කරන්න පටන් ගත්තා. මේක අපි කියන්නේ සාකච්ඡා කර කොටස් ටික මේ ප්‍රධාන වශයෙන් ඔක මතක තියාගන්න ඕන ඔය නිසදස් කවිය කියන කිරි. නිසදස් කවිය කියන එක මතක තියාගන්න තව කාරණාවක් තියෙනවා. නිසදස් කවිය කියලා කියන්නේ නිර්මාණ කරන ඉතාම පහසු කවියක්. නිසදස් කවි පරපුර නිසදස් කාව්‍ය ආකෘති තුළ නිර්මාණකරණය පහසු කරනවා. පහසු කරනවා කියලා කියන්නේ සමහර වෙලාවට අපි හඳුනා ගන්නවා මේ සාහිත්‍යයේදී මේ සාහිත්‍ය මේ කරණයේදී සාහිත්‍යයේ යෙදෙන අය මේ ඔය නිසදස් කාව්‍ය පරපුර බිහි වෙන කම්ම තිබුණු ගැටලුව තිබ්බේ මේ කවි රචනා කරනකොට මේ ඔවුන් කොටු වෙනවා. මොකද්ද කොටු වෙනවා කියලා කියන්නේ? ඔවුන් මේ අමාරුවටපත් වෙන මොකද ඔවුන් ඒ තිබුණු කාව්‍ය ශේෂය තුළ කවි රචනා කරනකොට සිව්පදයක් අවශ්‍ය කරා. කවියක් කියන සිව්පදයක් ඕන. ඊළඟට කවියක් රචනා කරනකොට ඔවුන්ට විරිත් වලට කොටු වෙන්න වුණා. ඊළඟට සමහර වෙලාවට එලි සමයට කොටු වෙන්න වුණා. ඉතින් කවි ලියද්දී යම් කිසි කාව්‍ය ශිල්පයක් ආවා මොකක් කර ප්‍රස්තුතියක් මොකක් කර අත්දැකීමක් ආසෙන් එන කාව්‍ය රචනා කරද්දී ඔහු ඒ අමාවදී අපි කියලා ඕගොල්ලෝ කියලා ඔගොල්ලෝ කවිය රචනා කරනකොට ඕන හොඳ කවි සිතුවිල්ලක් එනවා. මොකක් කර දෙයක් හොඳ යථාර්ථවාදී ප්‍රවේශයක් යථාර්ථවාදී දෙයක් රචනා කරන්න ලක් කරන්න වෙනවා. එහෙම රචනා කරන්න ලක් කරනකොට ඔගොල්ලන්ට පොඩි ප්‍රශ්නයක් එනවා. දැන් මම මේක ලියන්න ඕන කොහොමද? මේ කාව්‍ය රචනා කරන්න නම් මම සිව්පදයක් භාවිතා කරනවා. මොකද පැරණි කවි සමයත් එක්ක දිච් එකක් නේ. එතකොට මම ඔකට එලි සමය භාවිතා කරනවා. ඒක ටිකක් අමාරු කාර්යයක්. හැම පදයකම වචනේ ඉතරම් ලොකු වැදගත්කමක් නැහැ සමහර වෙලාවට මේ එලි සමය කියන එක. මොකද ඒකෙන් ඇති කරන්නේ ශබ්ද රසයක් නේ. ශබ්ද රසයන්නේ වැදගත්කමක් නැහැම නෙවෙයි. නමුත් අර තමන්ගේ නිර්මාණය හෘද සාක්ෂියට එකඟව තමන්ගේ නිර්මාණය හෘද සාක්ෂියට එකඟව යථාර්ථවාදීව ඉදිරිපත් කරන්න මේ එලිසමය කියන එක ටිකක් බාධාකාරී වෙන්න පුළුවන්. බාධාකාරී වෙනවා. ඊළඟට අපි ගත්තාම විරිත. විරිත් කියන ඒවත් සමහරලාට විරිතකට විරිතක් කරනවා කවි රචනා විරිතක් මත පදනම් වෙලා ඊළඟට එලිසමය මත පදනම් වෙලා සිව්පදේ මත පදනම් වෙලා කවියක් රචනා කරනකොට අපිට ආපු කවි සිතිවිල්ල ආස්පදින්ම වෙනස් විදිහට තමයි ඉදිරිපත් කරන්න වෙන්නේ. මොකද අපි බලාපොරොත්තු වෙන දේ ඉදිරිපත් කරගන්න බැරි වෙනවා. ඒක නිසා අපි අර බලාපොරොත්තු වෙන අපේ හිතේ තියෙන කවියාගේ සිතට එන ඒ අලුත්ම ප්‍රවේශය නිර්මාණකරුවා කවියා ඉදිරිපත් කරන්න ගියහම අර එලි සමය හරි සිව්පදය හරි විවිධ හරි මත පදනම් වෙලා යවහන් දෝෂ වගේ දේවල් මත පදනම් වෙලා කවි රචනයකට ගියහම තමන්ගේ හිතට ආපු කවි සිතිල්ල වෙනුවට වෙනත් කවි සිතිල්ල තමයි කවි රචනා කරලා ඉවරෙන් පස්සේ නිර්මාණය කරලා ඉවරෙන් පස්සේ දක්න ලැබෙන්නේ. ඒක නිසා
අර කවියා කොටු වෙලා හිටිය සීමාවෙන් ඒ සීමාව බිඳ හැරලා කියන්නේ කවි නිර්මාණ කරන්නේ යෙදෙන නිර්මාණකරුවා කොටු වෙලා සිටිය ඒ සීමාව බිඳගෙන ඉදිරියට යාමේ අවකාශය ඇති කරගන්න මොකෙන්ද මේ අලුත් කාව්‍ය ආකෘතිය. ඒක නිසා නිසදස් කාව්‍ය ආකෘති කියලා කියන්නේ එහෙම එකක්. ඉතින් ඕගොල්ලොන්ට උනත් සිව්පද වලින් කාව්‍ය රචනා කරන්නට වඩා සමහරట్లా ඔයගොල්ලෝ හරි පහසුයි නිසදස් කාව්‍ය ආකෘතිය කාව්‍ය රචනා කරන්න. එතකොට ඒකෙදී අපි සීමා සහිතව සීමා රහිතව කවි අපේ මනසට එන සිතුවිලි මනසට එන යථාර්ථවාදී දේවල් අපි එහෙම යම් අමුතු ස්වභාවයක ඉදිරිපත් කිරීම හැකියාව තියෙනවා. ඒක තමයි කාව්‍ය අලංකාරව වලින් තොරව නිර්මාණ කරන්නේ අපිට තියෙන පහසුව. පොඩක් මතක තියාගන්න. ඒක නිසාම අපි මේ කියනවා නිසස් කාව්‍ය ආකෘතිය තුළ ඍචුවම අපි දක්වන වෙනවා යථාර්ථවාදී ප්‍රවේශයක්. යථාර්ථයේ බොහෝ වෙලාවට සමාජ යථාර්ථය වෙන්න පුළුවන්, පුද්ගල යථාර්ථය වෙන්න පුළුවන්, පුද්ගල මනෝභාවය වෙන්න පුළුවන්. ඍජුවම සාහිත්‍යකරණයට ලක් කර ගන්නවා මේ අලුත් කාව්‍ය ආකෘතිය තුළ. ඒක නිසා ඔයගොල්ලෝ බැලුවහම පේනවා මේ අලුත් වෙන මනාලිය කියන පද්‍යපන්ති එහෙම එකක්. දෙවියන් මැරීම කියන පද්‍යපන්ති එහෙම එකක්. මේ නිර්මාණයේදී ඊළඟට අපි ගත්තාම වර්ධ කියන පද්‍යපන්ති එහෙම එකක්. නිශ්ශබ්දතාවය කියන පද්‍යපන්ති එහෙම එකක්. අර යථාර්ථයයි ඒ තුළ නිරූපණය කරන්නේ. යථාර්ථය යථාර්ථවාදී මනස තුළ තියෙන දේ මනාව ඉදිරිපත් කිරීම හැකියාව මේ කාව්‍ය ආකෘතියෙන් තියෙනවා. ඒ වගේ නිර්මාණ පොඩක් ඔල පළගෙනම කියන ගීත සංග්‍රහය අහුනොත් පොඩක් අරගෙන බලන්න. ඒකෙ තියෙන නිර්මාණ 7. සර නිර්මාණ 8 මොන වගේද කියලා බැලුවෙන් පස්සේ හැම නිර්මාණයක්ම අපිට දක්වන්න ලැබෙන්නේ මානසික ස්වභාවයන් විවරණය කිරීමක් ප්‍රධාන වශයෙන් බොහෝ නිර්මාණවල. ඊළඟට යථාර්ථවාදී ප්‍රවේශය ඒක දක්වන්න ලැබෙන තවත් ප්‍රධාන ලක්ෂණය. සා ඔන්න මේ ටික අපි කතා කරා. ඒකෙදී ඊළඟට අපි ඒ ටික ප්‍රමාණවත් දැන් අපි කතා කරපිය කිසත් සාකච්ඡාවට පත් කරේ. ඊළඟට අපි ගත්තාම මම ඒක මතක් කරේ අතරම ගිය සතිය අපිට රෙකෝඩින් කරගන්න බැරි වුණ නිසා ඊළඟට අපි අලුත් කෙනා මනාලිය කියන පද්‍යපන්තියට ආවා ගිය සතියේ අලුත් කෙනා මනාලිය කියන මනාලිය කියන පද්‍යපන්තියට අපි ආවා. මේ අලුත් කෙනා මනාලිය කියන පද්‍යපන්තිය අපි හඳුනාගත්තා අපි සාහිත්‍යයේදී ප්‍රධාන වශයෙන්ම කළ යුත්තේ දැන් අද 11 වසර දරුවොත් අපිත් එක්ක තියෙනවා. 11 වසර දරුවොන්ට මම හෙට උදෑසන කරනවා පන්තිය. 10 තියෙන කොටසත් ඔයගොල්ලෝ සම්පූර්ණ කරගන්න ඊළඟ දවසේ දෙන්න. මොකද අපි මේ පාඩම නම් ඔයගොල්ලන්ට සාකච්ඡා කරලා තින්නේ. නමුත් මීට කලින් තියෙන පාඩම්. ඒ ටික අපි සාකච්ඡා කරගෙන බැරිුණා. අපි ඒවා දැන් මම 10 අවසාන පාඩම ඉඳලා මුලට තමයි පාඩම් කරන් පාඩම ටික සාකච්ඡා කරන්නේ. මේ මොකද අපි මැදින් පටන් ගිරේ තියෙන නිසා අපි ලබන සතියේ මීට පූර්වයේ තියෙන පාඩම සාකච්ඡා කරනවා. වෙහිවලාකරන කියන පාඩම මේ විදිහට ඉදිරියෙන් අගට යනවා. ඊළඟට 11 වසර ඔයගොල්ලොන්ට 11 වසර දරුවින් ඉන්න සමතක් කරන්නේ 11 වසර ඔයගොල්ලොන්ට අපි හෙට පටන් ගත්තොත් දැන් ඔයගොල්ලෝගේ ප්‍රවේශ ඔයගොල්ලෝගේ කැමැත්ත සහ ප්‍රවේශයත් එක්ක තමයි මම හිත කරන්නේ. හෙට උදෑසන කරලොත් එහෙනම් අපි හෙට පටන් ගන්නෙ පද්දෙන් පළවෙනි පද්ද සංග්‍රහය තමයි පටන් ගන්නෙ. එතනින් පටන් ගන්නේ ඉස්සරහට යනවා. මොකද පද්ද ටික තමයි ප්‍රධාන වශයෙන් අපි මෙතෙන්දී අපි අවධානය යොමු කරන්නේ. ඒකට හේතුවක් තියෙනවා. දැන් ඔයගොල්ලොන්ට මම කිව්වා මේ පද්දේ පන්තියක් තුලින් හෝ ගද්දේ කොටසකින් අපි රසවින්දනයට යොමු වෙන්න කලින් අපි එකෙන් ප්‍රශ්න ටිකක් හදා ගන්න ඕන කියලා. ප්‍රශ්න හදන්න ඕන. ප්‍රශ්න ටික අපි ගිය සතියේ හැදුවා. ප්‍රශ්න ටික හැදුවා. ඒ නිසා අපි ප්‍රශ්න ටික අදත් හදන්න යන්නේ නැහැ. නමුත් අපි මාතෘකා ටික පිළිබඳව අවබෝධයක් ගත්තොත් අපිට පුළුවන් ගන්න මේකේ අවධානය යොමු කරන්න. ඉතින් මම මෙන්න මේකෙදි මෙන්න මෙහෙම මේ 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 මෙහෙම කරන්න හේතුව මොකක්ද කියන එක පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝගේ ප්‍රශ්න පත්‍රය ගත්තාම ඔයගොල්ලෝගේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ අනිවාර්ය පළවෙනි කොටස දෙවෙනි කොටස තුන්වෙනි කොටස කියලා කොටස් තුනක් තියෙනවා. ඔයගොල්ලෝ පේපර් එක දැකලා තියෙනවද? දැකලා තියෙනවා. ඒකවල පළවෙනි කොටසේ ප්‍රශ්න දෙකක් තියෙනවා. මේ දෙකම අනිවාර්යයෙන් මේ දෙකම ලියන්න ඕන. මේ ප්‍රශ්න දෙකම ලියන්න ඕන. මේ ප්‍රශ්න දෙකෙන් එකක් තියෙන්නේ කෙටි ප්‍රශ්න 10ක් ලකුණු 20ක් ලැබෙන කෙටි ප්‍රශ්න 10ක් තියෙන එක ලකුණු 20ක් ලැබෙන දෙවෙනි කොටස තමයි රස ආස්වාදය. මේකට ලකුණු 25ක් ලැබෙන කියලා ඔයගොල්ලෝ දන්නවා. මේ ප්‍රශ්න දෙක අපිට අත්හරින්න බෑ. රසාස්වාදයක් ලියන්නම වෙනවා. ඒකට නෙවෙයි සූදානම් වෙන්නේ. එතකොට අපි තුන්වෙනි කොටස ගත්තොත් එහෙනම් තුන්වෙනි කොටසෙන් එකකට උත්තර ලියන්න ඕන. එක කොටස් දෙකක් වෙනවා. ගද්දේ පොත් දෙකකින් එකක් තියෙන්නේ. ප්‍රශ්න හතරක් අහනවා. එතෙන්දි පුතා ලකුණු 25ක් ලැබෙනවා. ලකුණු 25ක් ලැබෙනවා. ඒක ගද්දෙන් එකයි පද්දෙන් එකයි. ගද්දේදී අපින් ගද්දේ කොටසක් දීලා ගද්දේ කොටසෙන් අපින් ප්‍රශ්න කියක් අහනවා. ප්‍රශ්න ගද්දේ කොටසෙන් ප්‍රශ්න හතරක් අහනවා. පද්දේ කොටසෙන් උත් ප්‍රශ්න හතරක් අහනවා. එතකොට මේ දෙකෙන් එකයි අපි තෝරලා ලියනවා. ගද්දෙන් ලියනවා ගද්දෙන්. ඒක හරි ලේසි. පද්දෙන් ලියනවා පද්දෙන්.
එතන ලකුණු 25ක් ලැබෙනවා. ඊළඟට අපි ගත්තාම තුන්වෙනි කොටස. තුන්වෙනි කොටසේ තියෙන විචාර. එතන විචාර තියෙනවා හතරක්. විචාර හතරෙන් ඔයගොල්ලෝ දන්නවා දෙකකට උත්තර ලියන්න ඕන. දෙකකට පිළිතුරු ලියන්න ඕන. මේ එක විචාරයකට ලැබෙනවා ලකුණු 15. 15 දෙක වැඩි කිරීම අපි දන්නවා ලකුණු 30යි. එතකොට ලකුණු 100 ලැබෙන්නේ මෙන්න මේ විදිහට කියලා අපි දැනගෙන ඉන්නවා. අපිට මේකේ තියෙන එක වෙන මේකේ මෙන්න මෙතනින් අපි වෙන් කරලා ගත්තොත් මේ ටික මෙන්න මේ ටික විචාරණේ මේ ටික විචාර. හැබැයි ඒ ඒ ටික අපිට ගැටලුවක් නෑ. මේකේ අර සාමාන්‍ය අපි ප්‍රධාන සිංහල විෂයදී වගේ නෙමෙයි. ප්‍රධාන සිංහල විෂයදී නම් අපි ප්‍රධාන සිංහල විෂයදී නම් අපි මොකද කරන්නේ? විචාරයට අපි අහනවා මේ උදාහරණ දෙකක්. එහෙම නැත්නම් උදාහරණ තුනක් විදිහට අපි අහන්න. උදාහරණ දෙකක් දක්වමින් පැහැදිලි කරන්න. උදාහරණ තුනක් දක්වමින් පැහැදිලි කරන්න. හැබැයි ඔගොල්ලෝගේ රසස්වාද විශේෂයේදී විශේෂත්වයක් තියෙන වෙනසක් තියෙන මේ තමයි ඔගොල්ලොන්ට කියන්නේ නැහැ මේ උදාහරණ ප්‍රමාණය. උදාහරණ කීයක් දක්වනද කියලා කියන්නේ නැහැ. ඔගොල්ලෝ උදාහරණ කීයක් ඕනද කියලා ඔගේගොල්ලෝ කියන්නේ නැහැ. ඔගොල්ලෝට කියනවා මේ මේ පිළිබඳව සාකච්ඡා කරන්න කියලා. උදාහරණ කීයද කියලා කියන්නේ නැහැ. කියන්නේ අවස්ථා කීයද කියලා කියන්නේ නැහැ. ඉතින් ඔගොල්ලෝ කළ යුත්තේ කොහොමද? වචන 150ක් ලියන්න කියනවනේ. එක මේන් එක ප්‍රශ්නයකට එතකොට ඔගොල්ලෝ වචන 300ක් මේ ප්‍රශ්න දෙකට ලියවෙන්න ඕන. 150 ඒවා දෙකක් 300ක් ලියෙන්නුන විචාර දෙකට විචාර කොටස් නෑ ප්‍රධාන විචාර දෙකක් තියෙන විචාර අපි වචන 300ක් එකකට වචන 150 එක ප්‍රශ්නයකට වචන 150ක් කියන විදිහට ප්‍රශ්නයකට වචන 300ක් ලියෙන්නට ඕන. එතකොට අපි මේකේ වචන 150ක් ලියන්න පුළුවන් ප්‍රමාණය කරුණු ටිකක් ලියන්න ඕන. කරුණු ටිකක් අවස්ථා ටිකක් ලියන්න ඕන. ඒ නිසා ඒක උදාහරණ ප්‍රමාණය අහන්නේ උදාහරණ ප්‍රමාණය අහන්නේ නමුත් අපි පුළුවන් තරම් ලියන්න වචන 150 සම්පූර්ණ වෙන තාක් ලියවන්නට ඕන. වචන 150 සම්පූර්ණ වෙන තාක් අපි ලියන්නට ඕන. මෙතන ඒක නිසා ඒක වෙන එකක්. මේකදී අපි අර සාමාන්‍ය ප්‍රධාන සිංහල විෂයෙන් වෙනස් වෙන વિચાર කොහොමද? ප්‍රධාන සිංහල විෂයදී නම් අපි ලියනවා උදාහරණ දෙකක්. නැත්නම් 6 7 5 7 ප්‍රශ්න වලින් නම් උදාහරණ තුනක්. එච්චරයි ලියන්නේ. මේකදී එහෙම නැහැ. මේකදී සීමාවක් නැහැ. මේකේ යම් ප්‍රමාණාත්මකව දක්වන්න ඕනේ. මේ ප්‍රමාණය තීරණය කරන්නේ ඔබ ලියන වචන ප්‍රමාණයත් එක්ක. වචන 150ක් දක්වා ලියන්න ඕන. වචන 150ක් දක්වා ලියන්න පුළුවන් උපරිම කරුණු ප්‍රමාණය ලියන්න ඕන. එතන ලකුණු 30 ලැබෙන්නේ මේ විදිහට. මම මෙන්න මේ දෙක විශේෂයෙන් අඳුනගත්තේ මේ දෙකේදී අපි දක්න ලැබෙනවා මේ 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 1 සහ 2 කියන කොටස් දෙකේදී මේ ප්‍රශ්න තුනක් විතර ලියන්න ඕනනේ. ප්‍රශ්න තුනක් ලියන්න ප්‍රශ්න හතරක් තියෙනවා. ප්‍රශ්න තුනයි ලියන්න හතරක් තියෙනවා. පළවෙනි කොටසේ ප්‍රශ්න දෙකම ලියන්න ඕනේ. දෙවෙනි කොටසේ ප්‍රශ්න කොටස් දෙකක් තියෙනවා. දෙකින් එකක් ලියුණා හරි. එහෙම නෙලියන්න ඕනේ. හැබැයි මෙතෙන්දී අපි දක්න ලැබෙන ලක්ෂයක් තියෙනවා මේ ප්‍රශ්න කොටස් දෙකේදී මහන්නේ يعني මේ මේ ප්‍රශ්න වලදී අහන්නේ අනු ප්‍රශ්න තමයි වැඩිපුර අහන්නේ. පළවෙනි ප්‍රශ්නේ කෙටි ප්‍රශ්න 20ක් 10ක් අහන. ඒ කියන්නේ එහෙනම් ප්‍රශ්නේ අපි දැනගෙන ඉන්න ඕනේ. ඒකේ රසස්වාදය ගත්තාම ඒකේ ප්‍රශ්න පහක් අහන. රසස්වාදයේ ප්‍රශ්න පහක් අහන. ඒ කියන්නේ එහෙනම් මොකද්ද? අපි ප්‍රශ්නේ දැනගෙන ඉන්න ඕනේ. ඊළඟට තුන්වෙනි දෙවෙනි කොටසේ ඒක ප්‍රශ්නේ ගත්තා ප්‍රශ්න හතරක් හතරක් ගන්න. එහෙනම් මොකද්ද? එහෙනම් අපි 1 2 කියන කොටස් දෙකට වැඩිපුර දැනගෙන ඉන්න ඕන මොනවද? ප්‍රශ්න තමයි දැනගෙන ඉන්න ඕන. ප්‍රශ්න ටික තමයි දැනගෙන ඉන්න ඕන. ඒ නිසා ඔන්නෝයි ටිකක් මතක තියාගන්න. ඒකෙන් අපි මොනවද කරන්නේ? හැම වෙලාවෙම වැඩිපුර රසවින්දනයේදී ප්‍රශ්න මත පදනම් වෙලා ਵਿਚාරයට රසවින්දනයේට යොමු වෙන්න ඕන. සරලවම මතක් කරේ ඒකයි අපිට ਵਿਚාර දෙක හැරෙන්න පස්සෙ අනිත් ඔක්කොම ප්‍රශ්න ටික අහන්න. අනිත් ඔක්කොම ප්‍රශ්න පදනම් වෙන්නේ අනු ප්‍රශ්න මත කියන එක මතක තියාගන්න ඕනේ. ඒක අපේ ප්‍රශ්න ලියන්නේ. දැන් අපි ගියසත් අරුතගෙන මොනාලියේ පද්දපන්තියේ ප්‍රශ්න රාශියක් කොට ලැබුවා. මම ඔයගොල්ලෝට කිව්වා තව පුළුවන් තරම් ප්‍රශ්න ගොඩනගා ගන්න කියලා. පුළුවන් තරම් ප්‍රශ්න ගොඩනගා ගන්න කියලා. මේ ප්‍රශ්න වලට පිළිතුරු අපි සාකච්ඡා කරගන්නට අවශ්‍යයි. ප්‍රශ්න ටිකට පිළිතුරු සාකච්ඡා කරන්න කලින් අද දිනේ මම ඔයගොල්ලෝගෙන් විචා මේකේ රසවින්දනයේකට රසවින්දන ප්‍රවේශයක් ගන්න. අරුතගෙන මොනාලිය. එතකොට අපි රසවින්දනයේ පදනම තමයි පළවෙනි ප්‍රශ්නයේ විදි රසවින්දනයේදී ඇඳින්නේ. ඇඳින්නීමද පළවෙනි ප්‍රවේශය වෙන්නේ. අහ ඇඳින්නීම තුල විචාර ඇඳින්නීම තුල ප්‍රශ්න අහන්න පුළුවන්. මේ මේ පාඩම දාලා උනත් ඕනෑම සාහිත්‍ය පාඩම දාලා ඇඳින්නීම තුලින් ප්‍රශ්න අහන්න පුළුවන්. ඒතර ඇඳින්නීම කියලා ගන්නෙ මොකක්ද අපි මෙතෙන්දී? නිර්මාණකරුවා පිළිබඳව හඳුනා ගන්න. දැන් මේ වගේ ප්‍රශ්නකදී නිර්මාණකරුවා අහන්න පුළුවන්. නිර්මාණකරුවා සහ ඔහුගේ ඔහු පිළිබඳව නිර්මාණකරුවා පිළිබඳව අහන්න පුළුවන් විභාගෙ. බොහෝ වෙලට අහන්න පුළුවන්. අහලා නැහැ මේ වෙනකන්. අහන්න උනත් පුළුවන්. අපි ඇහුවොත් අපි උත්තර ලියාගෙන මේ කියාවත් අපිට දිනට උනේක නිසා හැඳින්වීම කියන එක අපි වැදගත් කොට සලකනවා මෙතෙන්දී. ඒතර හැඳින්වීමට අපි පුළුවන් තරම්
කරුණු එකතු කරගන්නත් අවශ්‍යයි. හැඳින්වීමට පුළුවන් තරම් කරුණු එකතු කරගන්න අවශ්‍යයි. දැන් ඒ සඳහා මෙන්න මේ ඔයගොල්ලෝගේ පොතේ තියෙන මේ මූලික කාරණා ටිකත් ප්‍රමාණවත් මේ ටික පාඩම් කරගන්න ඕන ඔයගොල්ලෝ දන්නවා මේ ප්‍රශ්නය ප්‍රශ්නයක් අපි මම ප්‍රශ්නයක් හදලා තියෙන මේට අදාළව මේ ප්‍රශ්නෙට ප්‍රවේශය මේකෙන් ගන්නට පුළුවන් අපිට. නිසා ඒ හැඳින්වීම ආශ්‍රයෙන් නිර්මාණය කරපු ප්‍රශ්නේ මෙතන තියෙනවා. ඒ දින්නේ ඒකේ උත්තර ටික ඔයගොල්ලෝ අර සාමාන්‍ය පන්තිදී වගේම පිළිතුරු සාකච්ඡා කරලා මේ පිළිතුරු ටික සූදානම් කරගෙන මේවට උත්තර ටික මතකෙන් ලියන්නට ඕන. මතකෙන් ලියුවොත් තමයි අපි මේවට උත්තර ටික මේ වහන විභාගෙදී මේ වහන ඒකයි මම මේ පදනම් කරගෙන ඒවා මෙලම රචනා කරලා තින්නේ. ඒවා අපි සූදානම් කරගන්නට ඕන. එතකොට මේ අපි ගත්තොත් එහෙම මේකේ හැඳින්වීම පිළිබඳව ඔබට වෙනම අදහසක් තියෙනවා ජීවී සේනානායක පිළිබඳව. ඒ වගේම ඔගේ නිර්මාණකරණයේ ප්‍රවේශය ඒ ටිකට අදාළ වෙන මෙතන පාඩේ මූලික හැඳින්වීම තුළ ඕනෑම ප්‍රශ්න මොන ප්‍රශ්න ඇහුවත් හැඳින්වීමෙන් මොන ප්‍රශ්න ඇහුවත් පිළිතුරු ගොඩනා ගැනීම හැකියාව තියෙන නිර්මාණකරුවා ගැන ඔහුගේ පළමු නිර්මාණය ඔහුගේ වෙනත් නිර්මාණ ඊළඟට ඔහුගේ විචාරගන්ත ඒ වගේ දේවල් පිළිබඳව අපට අදහසක් තියෙනට අවශ්‍යයි නිර්මාණකරුවා සම්බන්ධයෙන් ගත්තහම. ඒක තමයි ප්‍රධාන කාරණා හැඳින්වීම. අපි ඊළඟට වස්තු විෂය කියන කාරණාව ගත්තොත් වස්තු විෂය දෙවෙනි කාරණාව වස්තු විෂය වස්තු විෂය අපි මම ඔයගලන්ට ඒ සතිය දුන්න වස්තු විෂය මොකක්ද කියලා නේ. වස්තු විෂය කියන්නේ මොකක්ද කියලා දුන්න ඔයගලන්ට දීලා තියෙනවා වස්තු විෂය කියලා කියන්නේ මොකක්ද කියලා. ඒතකොට හැම කෙනෙකුටම තියෙනකම අදහසක් වස්තු විෂය කියන්නේ මොකක්ද කියලා. වස්තු විෂයක සම්බන්ධයෙන් හැම පාඩම හැඳින්වීම කියන එකයි වස්තු විෂය කියන එකයි හැම පාඩමකටම අදාළයි. හැඳින්වීම කියන එකයි වස්තු විෂය කියන එකයි හැම පාඩමකටම අදාළයි. නිසා මේ පොදු ලක්ෂණ කියලා අපි හඳුනාගත්තා. පොදු ලක්ෂණ කියලා අපි ගිය සතියේ හඳුනාගත්තා. ඒ නිසා ඒක පොඩ්ඩක් අවධාරණය කරගන්න වස්තු විශ්ේ නැත්නම් හැඳින්වීම කියන එක. එතකොට වස්තු විශේෂයේදී වස්තු විශේෂ කියන එක ගත්තාම අපි මේකේ කවියා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? වස්තු විශේෂ ආසිත අපි ගත්තා තේම කවියාගේ අරමුණ ඒ වගේ විවිධ දේවල් අහන්න පුළුවන්. කාව්‍ය අනුභූතිය වස්තු විශේෂ මොනවාගේ එකක් අපින් අහයිද කියලා දන්නේ නැහැ. ඒත් අපි ඒකට උත්තරයක් අපිට තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ඒක සතිය සටහන් කරගත්තා. ඔයගොල්ලෝ කොලයක් තියෙන දැන් උන සටහන් කරගන්න අවශ්‍යයි. මේකට අදාළව මේ ප්‍රශ්න ටිකට අපි උත්තර හදාගෙන යන්න ඕන නිසා මම මේ කතා කරන්නේ. සමහර ඒවට ඒක නිසා වෙන්නේ මේකට උත්තරේ අපි ගිහින් සාකච්ඡා කරා මොකද්ද අපේ උත්තරේ වලට පත් උනේ මේකෙදි අලුත් විවාහ වුණු කාන්තාවගේ පිළිබර ස්වභාවය විවරණය කිරීම අලුත් විවාහයට පත් වුණු කාන්තාවගේ එතකොට මේ පද්දපතින් මේ අපේ බලාපොරොත්තු තේමාව වලට පත් වෙන නැත්නම් වස්තු විශේෂ වලට පත් වෙලා තියෙන්නේ අභිනේ විවාහ මනාලිකගේ ඇති සුකුමල බව විවරණය කිරීම අලුත් විවාහයට පත් වුණු මනාලිකගේ ඇති සුකුමල බව විවරණය කිරීම අපි යෝග්‍ය සිතේ කතා කරමු. එතනින් අපි අවසන් කරා ගිය සිතේ. ඊළඟ අපි යෝකේ මේ ප්‍රධාන මාතෘකාවෙන් නැත්තම් කවියේ තියෙන කවි පද්‍යපන්තියේ තේමාවෙන් කවි පද්‍යපන්තියේ මාතෘකාවෙන් අපි යම් කිසි අදහසක් එකතු කරගත්තා. ඒකත් අපි මතක තියාගන්න ඕනේ. එතකොට මොන වස්තු විශ්ය නැත්තම් තේමාව වලට අදහසක් තියෙනවද? තේමාව ගැන. මේක හැම පද්‍යපන්තියකම අදාළයි. හැම පද්‍යපන්තියම ඕගොල්ලෝ හැඳින්වීම සූදානම් වෙන්නට ඕන තේමාවට සූදානම් වෙන්න ඕන. තේමාව දැන් මේක අපිට පැහැදිලි මොකක්ද? අලුතින් අභිනව විවාහයටපත් වෙන නැත්නම් අලුතින් විවාහ අලුතින්ම විවාහයටපත් වෙන නැත්නම් අභිනව විවාහයටපත් වෙන මනාලීකගේ ඇති සුකුමල බව විවරණය කිරීම. අලුතින් විවාහයටපත් වෙන මනාලීකගේ ඇති සුකුමල බව විවරණය කිරීම. ඔක තමයි මේකේ වස්තු විශේෂ නැත්නම් ප්‍රවේශය බවටපත් වෙන්නේ නැත්නම් තේමාව බවටපත් වෙන්නේ. තේමාව. අලුතින් විවාහයටපත් වෙන අලුතින් විවාහයටපත් වෙන මනාලීකගේ සුකුමල බව විවරණය කිරීම. සුකුමල. හරිද? එතකොට මේකේ අපි මේකත් අපි සාකච්ඡා කරද්දී මනාලිය කියන වචනේ මනාලිය. සාමාන්‍යයෙන් මේ මනාලයනේ මේ ප්‍රකාශය ආත්ම ප්‍රකාශනයනේ කරන්නේ. මනාලය මේ කරන්නේ ආත්ම ප්‍රකාශනය. මේ වචන මතක තියාගන්න. හරිද? මේවා සටහන් ඔයගොල්ලෝ කොලයක් කරන් ලියනවනම් සටහන් කරගත්තක් කමක් නැහැ. මොකද විචාර මේ රසවින්දනේ මේ වචන වැදගත්. ආත්ම ප්‍රකාශනයක් කරන්න. තමන් පිළිබඳව තමන්ට දැනෙන හැඟෙන දේ ගැන විවරණයක් කරන්න.
එයාට හැංගෙන විදිය. ඇත්තට මේ මනාලිය මෙහෙමම දැනෙන්නේ අනිත් පැයට නෙවෙයි. මගේ දකෝ මේ මනාලිය මෙහෙම දැනෙන්නේ අනිත් පැයට නෙවෙයි. මේ දැනෙන්නේ කතකයාට. එමෙත් අපි කියන මේ දැනෙන්නේ මේ මනාලයට. මනාලයට. ඒකෝ අපි කිව්වා ඒ සතියේ මේ වචන භාවිතා කිරීමත් නිර්මාණ කරනවා හරි පරිස්සම් වෙලා තියෙනවා. ඔයි මනා මනාලිය ඊළඟට මනා ලය කියන වචන දෙක හරි වැදගත්කමක් තියෙන වචන දෙකක්. මෙතන අපි නිර්මාණ කරව පරිස්සම් වෙලා තිනෝ කොහොම නොලියන්නද කොහොම හඳුන්වා නොදෙන්නටද මනමාලියාව මනමාලිය කියලා හඳුන්වා නොදෙන්න පරිස්සම් වෙලා තියෙනවා. එයා එහෙම හඳුන්වා දෙන්නේ නැහැ. මනාලිය හෝ මන මනමාලිය හෝ මනමාලියා කියලා හඳුන්වා දෙන්න පරිස්සම් වෙලා හඳුන්වා නොදෙන්න පරිස්සම් වෙලා තියෙනවා. මොකද ඔව් උත්සාහ කරන්නේ මූන් මනාලියක් සහ මනාලයේ කියන වචන දෙකෙන් හඳුන්වලා දෙන්න. ඉතින් අපි දැක්කා මනාලිය කියලා කිව්වේ මනා ලිය කියලා කිව්ව අපි හඳුනාගත්ත මේ හරි වැදගත්. හරිද? මේ තුලින් දෙකින් අපිට හොඳ ප්‍රවේශයක් ගන්න පුළුවන්. මනා කියලා කිව්ව හොඳයි කියන එක ලිය කියලා කිව්වේ කාන්තාව. හොඳ කියලා ලියාගමු හොඳ කාන්තාව. හොඳ කාන්තාව. ලියකට කාන්තාව. මනා ලය කියලා කියන්නේ මනා ලය ලය මනා කියලා කියන්නේ ඒත් හොඳ කියන එක. හොඳ. ලය කියලා කියන්නේ හදවත. හදවත. මෙතන හදවත තමයි ලය කියලා කියන්නේ. දැන් අපිට පේනවා මෙතන හොඳ හොඳ මනාලයක් නම් ඉන්න මේ පද්දෙපත්ති. හොඳ හදවතක් තියෙන කෙනෙක්. ඒ වගේම මනාලියෙකුත් ඉන්න බව පේනවා. ඒවට සාධක හොයන්නට ඕන. හරිද? ඒතකොට මේ දේ හොඳට මතක තියාගන්න හොඳ කාන්තාව තමයි මනාලිය කියලා කියන්නේ. හොඳ හදවතක් තියෙන කෙනා තමයි මනාලය කියලා කියන්නේ. එතකොට මේ හදවතේ ප්‍රකාශයත් තමයි මේ නිර්මාණයේ නිර්මාණකරුව ඉදිරිපත් කරන්නේ. හදවතේ ප්‍රකාශයක් තියෙනවා. ඔව් හද මේ හදවතේ දැනෙන හැඟීම තමයි මේ ඉදිරිපත් කරන්නේ. දැන් මේ හැඟීම සමහරట్లాට ඔය ඉන්න කාටවත් නැති වෙන්නේ. මනාලයට විතරයි තියෙන්නේ. එතකොට මෙතන භාවිත නොකළ වචන දෙකක් අවධානය කරන්න. මෙතන භාවිත කරන්න උත්සාහ කරන්නේ කොහොමද? මනමාලයා හෝ මනමාලිය කියලා. මනමාලයා මනමාලිය කියලා භාවිත කරන්න උත්සාහ කරන්නේ. ඒක තමයි මෙතන තියෙන විශේෂත්වය. මනමාලයා හෝ මනමාලිය කියලා භාවිත කරන්න උත්සාහ කරන්නේ. අඳුරලා දෙන මනාලය මනාලිය කියලා. ඒතකොට අපි මනාලය මනාලිය කියන විවහාරයන් තමයි මේකෙදළු අර්ථවත් කරන්නේ. මනාලිය ඉන්නකොට මනාලියක් නම මනාලයේ ඉන්න. මනාලයේ කියලා කියන්නේ මේක ඉන්න කතක අපිට ගන්න පුළුවන්. ඒතකොට අපි සාමාන්‍ය වාහන ජීවිතේට ආවත් මනමාලය කියන කෙනා විවාහයත් එක්ක කෙනෙක් නෙමෙයි. මනමාලය හෝ මනමාලිය කියලා කියන්නේ විවාහයත් එක්ක කෙනෙක් නෙමෙයි. මං ඉදාක ඔයගලොන්ට ඔය පාරේ ගමන් කරනකොට ඕනතරම් මනමාලය මනමාලිය දකින්න පුළුවන්. උන්ගේ ගති ස්වභාවයන් වෙනස්. උන්ට නෑ යථාර්ථවාදී ප්‍රකාශය. උන්ට තියෙන්නේ වෙනත් වෙනස් తాවකාලික හැඟුමක්. ඒතකොට මේ මනමාලය මනමාලිය ඕනතරම් ඉන්න පුළුවන්. හැබැයි මනාලය සහ මනාලිය අඩු වෙනවා. මනාලයක් වෙන මනාලියක් වෙන්න පුළුවන් ඉන්නේ විවාහ වෙච්ච කෙනෙකුට විතර. එක මතක තියාගන්න මනාලයක් හරි මනාලයක් මනාලියක් කියලා කියන්නේ විවාහ වෙච්ච දෙන්නෙකුට. මනමාලිය සහ මනමාලිය නම් විවාහ වුණත් නැත්තත් ඕනතරම් සමාජය තුළ දක්වන්න ලැබෙනවා. විවාහ වෙච්ච අයත් ඉන්න මනමාලිය මනමාලිය සමාජය තුළ. ඒතර මේ වෙනසත් මතක තියාගන්න. බලන්න නිර්මාණ කරුවා මේ වචන භාවිතා කිරීමේ හැකියාව. මේ යථාර්ථවාදී ඕ පරිස්සම් වුණා වගේ දෙයක්. අලුත කෙනා මනමාලිය කියලා ලියන්න නැතුව අලුත කෙනා මනාලිය කියලා ලියන්න. මොකද විවාහයෙන් පස්සේ අපිට ඕන කරන්නේ මනමාලියක් නෙවෙයි. මනමාල ලක්ෂණ තියෙනට ඕන. හැබැයි විවාහයෙන් පස්සේ අවශ්‍ය කරනවා දීර්ඝ කාලීන මනමාලියක් වෙනුවට මනාලියක් ඕන. හොඳ කාන්තාවක්. උතර ගෙදරක හොඳ කාන්තාවක් බවට පත් වීම වෙන පවුල් ඒක අපි කියන පවුල් පසුබිමක් ඇති කර ගැනීම එක වෙනස් ප්‍රවේශය. ඒ නිසා මනමාලිය කියන එක වෙනුවට මනාලියක් හොඳ ගෙදරකට අවශ්‍ය කරනවා. විවාහයෙන් පස්සේ එන්නේ මනාලිය. විවාහයට කලින් ඇය මනමාලියක් වෙන්නට ඇති. හැබැයි විවාහයෙන් පස්සේ ඇය මනාලිය පඩවත් වෙනවා. මනාලියක් තියෙනවා. විවාහයට පෙරින් ඔහු මනමාලියෙක් වෙන්නට ඇති. විවාහයෙන් පස්සේ වුණක් වෙනවද මනාලේ බඩපත් වෙන හොඳ හදවතක් තියෙන කෙනෙක්. මේ හොඳ හදවතක් තියෙන කෙනෙක් බඩපත් වීම පිළිබඳ අපිට ඉංගියක් අදහසක් අපිට මේ කොටසින් අපිට ගන්නට පුළුවන්. මේ කොටසින් අපි ගන්නවා ඒ වගේ අදහසක් නේද? මනාලිය පිළිබඳ අදහසක්. මනමාලිය පිළිබඳ අදහසක්. මේ කොටස සම්පූර්ණයෙන්ම හොඳ ආදරණීය මනාලිය පිළිබඳ තමයි මේ
පද්දවන්තිතුල සාකච්ඡා වෙන්නේ. මේකේ උගල මෙන්න මේවා මේවා භාවිතා කරන්න අවශ්‍යයි. මේ විශේෂයෙන් මේ මනාලියක් පිළිබඳ අස පුඩාක් විස්තර ලියන්න එපා මේවා. කෙටියෙන් පොඩි හැඳින්වීමක් කරමු. නිර්මාණ කරව මනාලි මනමාලියක් කියන විහාරය වෙනුවට මනාලියක් කියන යථාර්ථවාදී විහාරය භාවිතා කරන උත්සාහ වචන. ඊළඟට මෙන්න මේක වැදගත්. මේවා සටහන් කර ගන්න අවශ්‍යයි. මේක වැදගත් මොකක්ද? නිර්මාණකරුවා නිර්මාණකරුවා මෙතනදී කතකයා බවට පත් වෙනවා. ඒ කියන්නේ ජීබී සේනානායක මොකක් වෙනද මෙතනදී කතකයා බවට පත් වෙනවා. කතකයා බවට පත් වෙලා ඔහු මනමාලේකුගේ සෝරි මනාලේකුගේ මනාලේකුගේ සිතුවිලි ඔහු ආරෝපණය කර ගන්න. නැත්තම් ඔහු මෙතනදී මනාලේක් ආරෝපණය කර ගන්න. තමන් මනාලේක් බවට පත් වෙනවා. මනාලේ බවට පත් වෙලා. ඒ කියන්නේ නිර්මාණ කරුවාම කතකියා බවට පත් වෙනවා කියන්නේ. ඒකර නිර්මාණ කරුවාම මනාලේ බවට පත් වෙලා විවාහ වෙච්ච කෙනෙක් බවට පත් වෙලා ඔහුම ඉදිරිපත් කිරීම කරනවා. ඔහු ඉදිරිපත් කිරීම කරනවා. ඔහු ඉදිරිපත් කිරීමක් කරනවා මනාලේ බවට පත් වෙලා. ඒක පොඩ්ඩක් මතක තියාගන්න ඕන කාරණාවක්. හරිද? හරි. ඒකර බලන්න උගලන්ගේ පද්දපන්තිය බලන්න. පද්දපන්තිය දැන් ඔන්න එන වස්තු විශේෂ ප්‍රවේශයේ හරි ප්‍රවේශය ගැන අපිට අදහසක් තියෙනවා. දැන් ප්‍රවේශය තමයි මොකක්ද? අලුතෙන් විවාහ වෙච්ච කාන්තාවක් නැත්නම් අභිනය විවාහයක්පත් වුණු මනාලියෙක්ගේ ඇති සුකමුල බව විවරණය කිරීම. ඒක ඔගොල්ලෝ හැම කෙනෙක්ටම මතක තියෙන්න අවශ්‍යයි. මනාලිය කියන වචනේ ප්‍රවේශය සඳහා ගණිපිකක් ගැන අපිට පොදු අදහසක් තියෙන්නට ඕන. ඊළඟට කාව්‍ය අලංකාර වලට යන්න කලින් මම යනවා භාෂාව කියන එකට. භාෂාව භාෂාව තුන්වෙනි එක භාෂාව. භාෂාව ගැන මේකෙන් අහන්න පුළුවන් යම් යම් කාරණා තියෙන. ඒ පිටුම අපි අපගේ අවධානය ගන්නට ඕන. භාෂාව පිළිබඳව මොනවද දැන් ඔයගොල්ලෝ මේ 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 කතා කරන අතර මේ අනුමාත්‍රකාව විතර මේ ප්‍රශ්නත් ලියලා ගමන් බලන්න. හරි. ප්‍රශ්න ටිකත් මේ මම ඉගෙන ගන්නවා. ප්‍රශ්න සාර අපි මාතෘකාව විතර භාෂාව ගැනත් අපිට අදහසක් තියෙනුනේ. එතකොට නිර්මාණකරුවා භාෂාව ගැන මොකද කියන්නේ? භාෂා භාෂාව ගැන මොනවා කියද අදහස දුහු ඉදිරිපත් කරා. ඒක පොඩ්ඩක් අපි අපගේ අවධානය ගන්නට ඕන. ඒතර ඔහු භාවිතා කරලා තිනවා මේ මේ සඳහා භාවිතා කරලා තියෙන භාෂාව ගත්තහම කියවා රස විඳිය හැකි භාෂාවක් භාවිතා කරලා තියෙනවා. කියවා රස විඳින්න පුළුවන්. කියවලා රස විඳින්න පුළුවන්. කියවලා රස විඳින්න පුළුවන් භාෂාව. ඒක වැදගත් කාරණා. දැන් මේක කෙටියෙන් ලියන්න. කියවා රස විඳින්න හැකි භාෂාවක්. ඊළඟට අපි ගත්තහම ඌ භාවිතා කරපු භාෂාවේ තවත් ලක්ෂණයක් තමයි ධ්වනිතාර්ථවත් භාෂාවක් භාවිතා කරනවා. ධ්වනිතාර්ථවත්. ධ්වනිතාර්ථවත් භාෂාවක් භාවිතා කළා කි. ධ්වනිතාර්ථවත්. මේක ඔහුගේ ලක්ෂණය නිර්මාණය. ඊළඟට ඔහුගේ ගත්තහම දැන් ඔන්න ධ්වනිතාර්ථවත් භාෂාව භාවිතා කළා තියෙනවා. නිර්මාණයේ තියෙන සෑම පදයකින්ම කුමනාකාරයක හැඟීමක් විවරණය කරලා තියෙනවා. භාෂාවේ තවත් ලක්ෂණයක් තමයි ඔහුගේ සෑම පදයකින්ම කුමනාකාරයක හැඟීමක් විවරණය කිරීම. සෑම පදයකින්ම කුමනාකාරයක හැඟීමක් විවරණය කිරීම ඔහුගේ භාෂා භාවිත තවත් ලක්ෂණයක්. ඒක මේ 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 පද්දපන්ති එක වචනයක්වත් නැහැ මොකක්වත් හැඟීමක් ඇති නොකර. සෑම පද කොටසකින්ම කුමනාකාරයක හැඟීමක් විවරණය කරන උභාෂා භාවිත කළා. ඒකත් ඔහුගේ භාෂා භාවිතයේ සුවිශේෂ ලක්ෂණයක්. ඊළඟට ඔහු උත්සාහ කළ දින විශේෂණ පද භාවිත කරා. භාෂා භාවිතවත් ලක්ෂණය තමයි ඔහු විශේෂණ පද භාවිත කරන්න උත්සාහ කළ දේ. විශේෂණ පද. ඒකත් ඔහුගේ භාෂා භාවිතයේ විශේෂ ලක්ෂණයක්. දැන් උදාහරණයක් විතර ගත්තාම භාෂා භාවිතයේ විශේෂ ලක්ෂණයක් විතර ගත්තාම විශේෂණ පද භාවිත කරන උදාහරණ දක්වන්න පුළුවන් අපිට. ওই රතැඟිලි නේද? ඇඟිලි රතැඟිලි කියලා කියන්නේ. ඒක රතැඟිලි කියන එක තවදුරටත් අපි කියනවා කොහොමද? සිහින් රතැඟිලි කියලා. විශේෂයෙන් බලන්න. එතකොට අපි කියන්නේ මොකක්ද එහෙනම් ඒ ඔයගොල්ලෝ මේ කෙටි කර්ණ ලියන මේ මම මේ කතා කරන ඔක්කොම ලියන්න එපා. මම මේ විශේෂයෙන් මතක් කරන්නේ ඔලිය. දැන් මෙතන මම කිව්වා අවසාන වශයෙන් ඔයගොල්ලෝ කිව්වේ සටහන් කරගන්න කියලා විශේෂණ පද භාවිත කිරීම. රතැඟිලි නෙමෙයි මොන රතැඟිලිද? සිහින් රතැඟිලි. අන්න භාෂා භාවිත තවත් ලක්ෂණයක්. මනාලියනේ මොන මනාලියද? රන්වන් මනාලි. ඒක තමයි මේකේ තියෙන අපි කතා කරන ඕන ප්‍රධාන ප්‍රවේශය. ඊළඟට අපි ගත්තොත් එහෙම
ඔය දැන් ওই රත්ඇඟිලි ඊළඟට අපි ගත්තාම අර කිව්ව රන්වන් මනාලි මේ වගේ දේවල් විශේෂ පද විතර භාවිත කරලා තිනවා ඊළඟට සුක්කුඹල ඊළඟට අපි ගත්තාම තව අපි ගත්තොත් එහෙම සියුමැලි වගේ ස්වභාවයන් වචන මෙතෙන්දී ඒ ඒ ඒ ඒකින් අදහස් කරන්න උත්සාහ කරලා තිනවා අර්ථ දක්වන්න උත්සාහ කරලා තිනවා ඊළඟට අපි ගත්තොත් එහෙම මේකෙදි भाषा भावित प्रधान कारण भाषा भावित कारण प्रवेश भाषा भावित संबंध कारण भाषा भावित संबंध प्रधान कारण अभी मम्मी मौलिक कारण हतरवेणी प्रश्न भाषा भावित संबंधी ගත්තහම අපිට පේනවා ඊතරම් සුකුමල බව විවරණය කරන්න සුදුසු භාෂාවක් තමයි භාවිත කරලා තියෙන්නේ සුකුමල බව විවරණය කරන්න සුදුසු භාෂාවක් භාවිත කරලා තියෙන එකක් ලියා ගන්න ඒක එතකොට අපි මේකේ භාෂාව සරලයි සරල භාෂාවක් තමයි භාවිත කරලා සුකුමල බව විවරණය කරන්න සුදුසු සරල භාෂාවක් තමයි භාවිත කරලා තියෙන්නේ මොනාලියගේ සුකුමල බව විවරණය කරන්න සුදුසු සරල භාෂාවක් තමයි භාවිත කරලා තියෙන්නේ ඊළඟට අපි ගත්තොත් කාව්‍ය काव्य अलंकार मिथदी वाल काव्य अलंकार अभी काव्य अलंकार काव्य अलंकार काव्य अलंकार निदहास कव्य काव्य अलंकार लभिने विशाल प्रधान स्थान काव्य अलंकार लभिने काव्य अलंकार प्रधान देखा कवि अलंकार क्रम देखा एक शब्द अलंकार अनित्य अर्थ अलंकार अर्थ अलंकार शब्द अलंकार सह अर्थ अलंकार शब्द अलंकार काव्य अलंकार मनोवाद शब्द अलंकार काव्य अलंकार मे मतलब शब्द शब्द अलंकार काव्य अलंकार तमय एलिसमय एलिसमय समय मगे शब्द शब्द अलंकार इलाकमें प्रधान प्रधान कारण शब्द अलंकार शब्द अलंकार अर्थ अलंकार वीरत मगिन इलाम समय वीरत शिवपादे शिवपद शिवपद की मुखाद शब्द अलंकार इलाम अनुप्रासे अनुप्रासे शब्द अलंकार अतिकरण काव्य अलंकार शब्द अलंकार अतिकरण काव्य अलंकार मतलब कथाकरण पाठी पाठ तदाले इतकोट शिवपद अनुप्रासे वगे दीव शब्द रसे अतिकरण दीवा शब्द अलंकार कविया शब्द अलंकार भावता करें शब्द रस अतिकर का इला मनोद अर्थ रसे अर्थ अलंकार अर्थ शब्द रसे अर्थ रसे अर्थ रसे निर्माण भावित करें अर्थ रसे भावित करना प्रधान विषय अभी कर वीरित भावित करना अर्थ रसे शब्द रसे वीरित निर्माण अर्थ रसे बबल अर्थ रस के मनुष्यान अर्थरस का अर्थरस हेडकर विविध आभरण पेलगनी मगेन बाविताकिन मगेन हेडकर इतकोट अयगे अर्थरस अयकिन अर्थरस हेडकर वीरत की शब्द रसोट अभी मेक अर्थ वेड़की मतमे वीरत मगिन वीरत की अर्थरस उत्प्रेक्षालंकार अर्थरस्य अर्थरस्य मे वगे
උත්ප්‍රේක්ෂා අලංකාරය කියලා තියෙන දෙයක් තියෙන ස්වභාවයට වඩා වෙනස් විදිහකට ඉදිරිපත් කරනවා. අපි ඒ ටික කතා කරන ඉදිරියේදී උත්ප්‍රේක්ෂා අලංකාරය ගැන මොකක්ද කියලා ඒ සම්බන්ධයෙන් කතා කිරීමක් කරනවා. අපි අවධානය යොමු කරමු. ඉතින් මේක මේ ටික ඔගොල්ලෝ මේ රසවින්දනය සම්බන්ධ දෙන සෑම පද්‍යපන්තියකදීම මේවට අවධානය යොමු කරනවා. ඉතින් දැන් මම මේ මේ ටික කතා කරේ මේ පාඩම විතරක් නෙමෙයි. තේරුම් ගන්න. මේ කතා කරේ මේ පාඩම විතරක් නෙමෙයි. සෑම පාඩමකටම අදාළයි. ඔගොල්ලෝ රසවින්දනයක් ලියන්න කිව්වොත් අපි තුම ප්‍රශ්න දෙකක් කරන දී රසවින්දනයක් ලියන්න කියනෝනේ. ඔගොල්ලෝ දෙනවා ප්‍රශ්න එකක්වත් දෙන්නේ නැහැ රසවින්දනයක් ලියන්න කියලා. ওই තීර ඕනම පාඩමකදී. ඔගොල්ලෝ මොකද කරන්න ඕන? මම මෙන්න මේකුව හැඳින්වීමක් කරන්න ඕන රසවින්දනේ දී ඉස්සෙල්ලම පොඩි හැඳින්වීමක්. කියන නිර්මාණ කරුවා ඔබේ නිර්මාණය පිළිබඳ පොඩි හැඳින්වීමක්. රසවින්දනේ. ඒකේ ප්‍රශ්න නොදුන්නොත් ප්‍රශ්න දුන්න පොඩි හැඳින්වීමක් කරන්න ඕන මම මේ විසඳ කියලා දෙන්නේ. එතන වස්තු විශ්ය හැම පද්දපන්තිකම තියෙන වස්තු විශ්ය. වස්තු විශ්ය සමහර වෙලාවට මාතෘකාව තුලම තියෙනවා. ඉතින් අපි ඒක හොයන්න ඕන. අපි හොයන්න ඕන. ඒතර ඔන්න රසවින්දනේ ඊළඟ එක තමයි ඔයගොල්ලෝ කරන්න ඕන වස්තු විශ්යෙන් හොයන්න ඕන. වස්තු විශ්ය ලියන්න ඕන රසවින්දනේ. මේක පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕන. ඊළඟ රසවින්දනේ අපි සාමාන්‍ය භාෂාව ගැන කතා කරා. සාමාන්‍ය රසවින්දනික භාෂාව ගැන කතා කරන්නේ අවසානයේ. අන්තිම ප්‍රශ්නේ විතර මම මෙතන ගත්තට. අන්තිම ප්‍රශ්නේ විතර තමයි භාෂාව ගැන කතා කරන්නේ. ඒ භාෂාව හොඳයිද සාර්ථකයිද අසාර්ථකයිද කියලා. දැන් මේ පද්‍යපන්ති ඔබ භාෂාව සාර්ථකද අසාර්ථකද කියලා ලියන්න ඕන. මේ පද්‍යපන්ති ආසෙන් භාෂාව සාර්ථකද අසාර්ථකද කියලා ලියන්න ඕන. සා එකක් පොඩක් මතක තියාගන්න. ඊළඟට කාව්‍ය අලංකාර ගන්න. මේක හැම පද්‍යපන්තිකම ඔයගොල්ලෝ බලන්න ඕන රසවින්දනයක් ලියනකොට. මේක රසවින්දන විතර නෙවෙයි විචාරකත්ව දාලායි. රසවින්දනයක් කොයි විචාරයක් ලියද්දී ඔයගොල්ලෝ බලන්න ඕන. ඒ කාව්‍ය අලංකාර තියනවද මේකේ? තව කාව්‍ය අලංකාර තියනවා මේ ටිකක් මම ලිව්වේ. දැන් ශබ්ද රස ඇති කරන්න එලිසබේ භාවිතා කරලද? වීරිත් භාවිතා කරලද? සිව්පද භාවිතා කරලද? අනුත්ප්‍රාසය භාවිතා කරලද? පද්‍යපන්තිය භාවිතා කරලද කියලා බලන්න. ඒවා සමහර ඒවායි තියෙන පුළුවන් සමහර ඒවායි නැති වෙන්නත් පුළුවන්. ඒතර ඒක ශබ්ද රස ඇති කිරීම උත්සාහ කිරීමක් කරනවා. ඒතකොට දැන් අපි අද කතා කරන පද්‍යපන්තිය ගත්තාම මේ පද්‍යපන්ති ශබ්ද රසය සදා විශේෂ ප්‍රවේශයක් ගන්නෑ. ඇයි? ශබ්ද රසය කියන එක පැරණි කාව්‍ය අලංකාර තුල දක්න ලැබෙන එකක්. පැරණි කාව්‍ය අලංකාර තුල උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම සිව්පදේ භාවිතා කිරීම මේ වගේ දේවල් පැරණි කාව්‍ය ලක්ෂණ. පැරණි කාව්‍ය ලක්ෂණ මේ අපේ නූතන කාව්‍ය ඇච්චර දක්න ලැබෙන්නේ නැහැ. නූතන කාව්‍ය කියලා කියන්නේ මේ නූතන කාව්‍ය නිසදස් කාව්‍ය පරපුරේ. ඕන අවධානය යොමු කරන්නේ නැහැ ශබ්ද රසයට. ඕන අවධානය යොමු කරන්නේ මොකටද? අර්ථ රසයට. අර්ථ රසය වැඩි කරන්න. මම ඒක ඔයගොල්ලෝ කිව්වා ඔබ ඒ අයගේ භාෂා විදිහේ මේ පද්දපන්තිය ගත්තත් භාවිතා කරලා තියෙන කිසිම වචනයක් අර්ථානිත නෝන වචන භාවිතා කරලා නැහැ. හැම වචනකීම මොකක් හරි හැඟීමක් ඇති කරලා තියෙනවා. මේ භාෂාවේ තියෙන සුවිශේෂ ලක්ෂණයක්. විශේෂයෙන්ම නිසස් කාව්‍යෝ කව්‍යෝගි. ගුණදාස සමරසේකර සීරි ගුණසිංහ දයාසෙන ගුණසිංහ ඔවුන්ගේ නිර්මාණ තියෙන සුවිශේෂ ලක්ෂණ තමයි මේක නිසස් කාව්‍යෝගේ විශේෂ ලක්ෂණයක්. භාවිතා කරන සෑම වචනයකින්ම මොකක් හරි දෙයක් ප්‍රකාශ කරනවා. ඉතින් භාවිතා කරන වචනේ කිසිදු වචනයක් අදාළ නොවන වචන භාවිතා කරන්නේ නැහැ. හැබැයි මේ අර පෙරණි කවියන්ට භාවිතා කරන්න වුණා. ඒ මොකෝ? ඔවුන්ට භාවිතා නොකර බැරි වුණා සමහර ඒවාත් වැදගත් නැති වචනත් භාවිතා කරනවා. නැයි. ඔවුන් කොටු වුණානේ. ඒ වචනේ භාවිතා කර ඒ වචනය ප්‍රස්තුතිර අදාළ නොවන වචනයක් වුණාට අපිටම මේ පෙරණි කවියේ නිර්මාණයක මේ පෙරණි කවියේ නිර්මාණයේ වස්තු විශ්ල දාලා නොවන වචන භාවිතා කරන්න පුළුවන්. ඒයි. ඉතින්දී ඔහු කොටු වෙනවනේ නිර්මාණ කරුවා කොටු වෙනවා. ඒතර අදාළ නොවන වචනත් භාවිතා කරන්න වෙනවා. මොකද එලිසමය ආරක්ෂා කරගන්න ඔහු වේසක් ගන්නට ඕන. විරිත ආරක්ෂා කරගන්න වේසක් ගන්නට ඕන. අනුත්ප්‍රාස රසය වගේ දේවල් ආරක්ෂා කරගන්න සිව්පදේ ආරක්ෂා කරන්න වේසක් ගන්න ඕන. එතකොට වස්තු විශේෂ අදාළ නොවන වචන පවා ඔහු භාවිතා කරන්න ඉඩ තියෙනවා. භාවිතා කරන්න වෙනවා ඔහු. කරන්න දෙයක් නැහැ. අකමැත්තෙන් වල. ඒතර අන්න එහෙම අදාළ නොවන වචන පව භාවිතා කරන වෙන අවස්ථා තියෙන පුළුවන්. ඒක නිසා සමහරලාට ඔවුන්ට ගන්නුනා කාව්‍යයේදී දක්ෂ කවිය අදක්ෂ කවිය මේ එක වචන භාවිතා කරන පුනරුක්ත භාවිතා කරන කවිය අදක්ෂ කවියෙක් කියලා ගන්නුනා. ඇයි? පුනරුක්ත භාවිතා කරනවා කියලා කියන්නේ එක වචන භාවිතා කරන එකනේ. පැරණි කවිය රීතියක් දැම්ම මේ කාව්‍ය රීතියක් දැම්ම පුනරුක්ත නැති වෙන්න ඕනේ කියලා. පුනරුක්ත අඩු කර ගන්න ඕනේ කියලා. මොකද පුනරුක්ත භාවිතා කිරීමකින් ඔය කාව්‍ය ලංකාරිත කරගන්න පහසු වෙනවා. ඒ නිසා පුනරුක්ත අඩු කරගත්ත කවිය තමයි හොඳ කවිය කියලා ඕන ප්‍රීතියක් හදාගත්තා. එතකොට ඊවෙන් තවදුරටත් උනේ කොටු වීම. කොටු වීම. පුනරුක්ත කියන ව්‍යාතරිකයේ ගත්තේ පුනරුක්ත භාවිතා කිරීම. එක වචන නැවතත් භාවිතා කිරීම එක භාවිතා මේ ප්‍රීතියක් විදිහට හඳුනාගත්තේ කාව්‍ය. මොකද සමහර වෙලාවට නිර්මාණයේ හොඳ නිර්මාණයක් බවට පත් කරන එක
වලක්වන අවස්ථාවක් බවට පත් වෙනවා පුනරුක්ත භාවිතයක්. සා ඒව සා ඒක අර පැරණි කවියකින් ලක්ෂණ. හැබැයි නූතන කවියා එහෙම කරන්නේ නැහැ. ඔහුගේ වස්තු විෂය අලුත කෙනා වනාලිය කෙනෙක් ගත්තොත් එimhe ඒ වස්තු විෂයට ඒ ඒ ප්‍රවේශයට මේ අවශ්‍ය කරන වචන පමණයි ඔහු භාවිත කරන්නේ. ඔහුට එහෙම කරන්න පුළුවන් උනා. එයි ඔහුට අනවශ්‍ය වචන ඕනම අවස්ථාවක ඉවත් කරන්න පුළුවන්. එයි ඔහුට අවශ්‍ය නැහැ ඒ සමයක්. ඔහුට ඒ සමයක් ඕන නැහැ. ඒ නිසා ඔහු හිතන හිතන විදිහට වටාත්ම උචිත අදාළම වචන විතරක් භාවිත කරමින් නිර්මාණ කරන ඒ දේ කොහොමද ලක්ෂණය. අන්න එනවා නූතන කවිය. ඒතර මේ විරිත රූපක උපමා උපේක්ෂාංකාර ඔහු භාවිත කරා හෝ නොකරවට ගැටලුවක් උන්නේ. ඔහු සාමාන්‍ය මේවායේ රූපක වැඩිපුර භාවිත කරා. නූතන කවිය විශේෂම කාලකාරණදී විශේෂ කවිය මේ රූපක භාවිත කරන උත්සාහ කරා. රූපක භාවිත කිරීම. ඌට ඒක පාස් වුණා. මොකද ඔහු අර මේ අනිත්‍ය වට කියන්න ගියාම ඔහුගේ නිර්මාණය හොඳ ඉදිරිපත් කිරීම නැත්තම් වඩාත්ම යථාර්ථවාදී ඉදිරිපත් කිරීමේ කියා ඔහුගේ ගිලියන උපමා භාවිත කීම් වගේ දේවල් ඔහු කරා. ඒ ටික පොඩ්ඩක් මතක තියාගන්න අවශ්‍යයි මේකෙදි අනිවාර්යයි. ඊළඟට අපි කාව්‍ය අලංකාර මේ කාව්‍ය අලංකාර වලින් අපි මේ පද්‍ය පන්ති ගත්තොත් ලොකු කාව්‍ය අලංකාර ප්‍රමාණයක් අපිට දක්න ලැබෙන්නේ නැහැ. දක්න ලැබෙන්නේ නැහැ. හැබැයි රූපක ස්වභාවයේ දේවල් අපිට හඳුනා ගැනීම හැකියාව අවකාශය තියෙනවා. සමීකී අපි කතා කරන විශේෂයෙන්ම යෝගි ප්‍රශ්න අහන්නෙත් නෑ මේ පද්දපදේ. සමහර ප්‍රශ්න පද්දපදේ තියෙනවා. මම මේ ඉදින් ගත්තොත් එහෙම මේ වගේ දේවල් අපිට හඳුනා ගැනීම හැකියාව තියෙනවා. මං ඉස්සරහදී අහුනොත් කියන්නම් මේ වගේ කාව්‍ය අලංකාර භාවිතා කරලා තියෙනවා. කාව්‍ය අලංකාර මොනවද භාවිතා කරලා තියෙන්නේ කියලා මේකෙදි අපිට කෙලින්ම කියලා පුළුවන්. මෙතන ප්‍රධාන භාවිතා කරන කාව්‍ය අලංකාරය මොකද්ද? නිසදස් කාව්‍ය අලංකාර. නිසදස් කාව්‍ය ආකෘතියට දාලා අලංකාර තමයි භාවිතා කරලා තියෙන්නේ. ඉතින් එහාගිය ලොකු දෙයක් මෙතෙන් භාවිතා කරලිය කරලා නැහැ. හරිද? හරි. ඊළඟට අපි වහන්නේ වස්තු විශේෂ භාෂාව කාව්‍ය අලංකාර කියන එක පොදු ලක්ෂණ විදිහට ගන්නවා. අපි එතනින් එහා එනවා පාඩමට. එතනින් එහා පිනවා මේ ඕනෑම පාඩමට අදාළ එකක් නෙවෙයි. මේ ටික මේ හතර ඕනෑම රස ආස්වාදයකට අදාළ කාරණා. ඕනෑම රස ආස්වාදය. හරිද? කාව්‍ය අලංකාර අහුනොත් මම වගේද කියන්නම්. ඒවා සටහන් කරගෙන යන්න. ඊළඟට අපි යනවා පාඩමට අදාළ කාරණාව. එතනින් එහා යන්නේ පාඩමට අදාළ පාඩමින් ගන්න ප්‍රශ්න. පාඩමින් ගන්න ප්‍රශ්න. मनाली සුකුමල භවිවරණය කිරීමනේ මේකේ පදනම. මේ බලන්න සුකුමල භවිවරණය කිරීම පදනම. මේ තියෙන්නේ සුකුමල භව. මේ තියෙන්නේ සුකුමල භව. ඉසරමාගති. සුකුමල භව තී ඉසරමාගතියේ. සිහින් නැතිලි පටලවාගත. මේ 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 ඔක්කොම කාගේ අදහසද? මේ සම්පූර්ණ පද්දපන්තියේම අදහස කාගේද? මේ මනාලයාගේ අදහස. කවුද මේ මනාලයා? මේ මනාලය තමයි ජීවී සේනානායක. ජීවී සේනානායක මනාලය කියන වේශය ආරුඪ කරගන්න තමයි. තමන් මනාලේ බවට පත් වෙලා මනාලේකගේ මනසේ ඇති වෙන පුළුවන් සිතුවිලි ටිකක් මේ කියනවා. මේ මේ ටික මේ මනාලේකට විතරයි. දැන් මේ මේ හිසේ මග සිහින්නත කිලි පටලවා ගති සතිකර පෙරගෙනවර විලිබරේ වගේ රන්නන් මනාලි. රන්නන් මනාලි. මේ සිහින්නත ඇඟිලි සිහින්නත ඇඟිලි ඊළඟට ගත්තාම රන්වන් මනාලි මේ විශේෂණ පද භාවිතා කිරීමක් අපි දක්න ලැබෙන විදිහේදී රන්වන් මනාලි මේව ගත්තාම මොනවද ඔහුට අනුව ඔහුට දැන් පේන්නේ මේ සතිකර පෙරණ විවාහ වෙච්ච කෙනෙක් නෙමෙයි විවාහ වෙලා හැදවාගෙන කැඳාගෙන ආපු මේ මනාලි ඔහුට පේන්නේ ඔහුගේ ඇඟිලි ඔහුට පේන්නේ ඇයගේ ඇඟිලි රත් ඇඟිලි මොන රත් ඇඟිලිද සිහින් රත් ඇඟිලි ඇඟිලි මොන වගේද සිහින් රත් ඇඟිලි රතු පාට ඇඟිලි ඇඟිලි මොන ඇඟිලිද රතු පාට ඒ විතරක් නෙවෙයි සිහින් ඊළඟට මනාලිය නෙවෙයි මොන මනාලියද ඔහුට පේන්නේ කොයි වගේද රන්නන් මනාලියක් ලෙස පේන්නේ රන්නන් මනාලියක් ලෙස පේන්නේ එතකොට දැන් මේක කතකේකට අපූර්ව අත්දැකීමක් නේ ඕනෑම ජීවිතේ විවාහ ප්‍රාප්ත වෙන ඕනෑම කෙනෙකුට මේක අලුත් අත්දැකීමක් විවාහය කියලා කියන්නේ අලුත් අත්දැකීමක් විවාහය
අත්දැකීම් අරගෙන විවාහ වීම අපේ සමාජයේ කියන්නේ විවාහ වීමේ අත්දැකීම් අරගෙන විවාහ වීම අපේ සමාජය අනුමත කරන්නේ නැහැ. බටහිර සමාජ නම් එහෙම එකක් නැහැ. ඒ කියන්නේ මම මේ කියන හදන්නේ මේ විවාහය කියලා කියන්නේ මනමාලයකට අලුත් අත්දැකීමක්. උකට කවදාවත් ඒ අත්දැකීම ගන්න බෑ අපේ සමාජයේ. ඒ කියන්නේ හොඳට හොඳ විවාහ උත්සවයක් අරගෙන විවාහ වෙන අවස්ථාවක් ගත්තොත් එහෙම මනාලයේ අපි පුද්ගලයෙක් ගත්තාම අපේ සමාජයේ ඕනෑම පුද්ගලයෙකුට තියෙන එකම ඒ අවස්ථාව අපූර්ව අත්දැකීම් බවට පත් වෙන. ඒ අත්දැකීම කවදාවත් දෙලින් ලැබෙන්නේ නැහැ. තාම කලාතුරකින් තමයි ලැබෙන්නේ. ඒ සමාජය අනුමත කරන්නේ. ශ්‍රී ලාංකික සමාජය අනුමත කරන්නේ. හැබැයි බටහිර සමාජයේ එකක් නැහැ. විවාහය කියන එකේදී විවාහ උත්සව ගැනීම ඒවා ඒ පළේක විවාහයක් කරලා ඒක අමාර කරලා තව විවාහ වෙන එකට බටහිර සමාජයක අනුමත කිරීමක් තියෙනවා. මේ සමාජයේ එකක් නැහැ. ඉතින් අපි සමාජයේ විවාහ වෙච්ච කෙනෙකුට ඒක අපූර්ව අත්දැකීමක්. මොකද ඒ අත්දැකීම දෙලින් උහුට ගන්න අවස්ථාවක් නැහැ. ඉතාම අංශ මාත්‍රයක් තියෙන පුළුවන්. නමුත් සමස්තයක් විතර අපි සමාජය අනුමත කරන්නේ ඒ නිසාම හැම පුද්ගලයෙකුටම විවාහය කියලා කියන අපූර්ව අත්දැකීමක්. විවාහය කියන්නේ අපි සමාජය අපූර්ව අත්දැකීමක්. ඒක පෙර එවැනි අත්දැකීමක් අරගෙන අරගන්න අවකාශයම වෙන්නේ නැහැ. ඒකයි මතක තියාගන්න. කතකයාට මේක අපූර්ව අත්දැකීමක්. විවාහය කියලා කියන්නේ මේක. දැන් මේ සුකුමල බව මේ සුකුමල බව ඒ වගේම මේ 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 තියෙන මේ මේ ලැජ්ජාශීලී ස්වභාවය මනාලියේ තියෙන ලැජ්ජාශීලී භාවයේ මේ අත් මේ විඳින්නේ කවුද? මේ විඳ ගැනීම කරන්නේ කවුද? මේ 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 ඔක්කොම විඳින්නේ ඇයව විඳින්නේ කවුද මේ? මේ සමස්තය තියෙන ඇයව විඳ ඇයව සිහි ගන්නමින් ඇය විඳනේ කිරීමක් නෙමෙයි කරන්නේ. ඇය විඳ ගන්න. يعني මනාලියව සත්‍යකර පෙර විවාහ කරගෙන ආපු තමන් විවාහ කරන් අහ මේ කාන්තාව විඳ ගන්නවා. කවුද මේ විඳ ගන්නෙ? මනාලයා. මනාලිය විඳ ගන්නවා ඇයව. ඇයව විඳිනවා. ඇයව කල්පනා කරනවා. ඒ මනාලය තමයි මේ විඳ ගැනීම කරන්නේ. ඒ සුකුමල බව විඳ ගන්නෙ මනාලයා. මේකෙ දිරින අනිත් ඇට මේක අදාලා නේ. මේ ගමේ ඉන්න අනිත් ඇට ඒක අදාලා නේ. එතකොට මනාලයාගේ පාර්ශ්වය කාටවත් මේක අදාලා නේ. මනාලියගේ පාර්ශ්වය කාටවත් මේක අදාලා නේ. ඇය විඳගන්නේ කවුද මේ මනාලයා? මනාලයා විතරයි විඳින්නේ. මේ විඳින්නේ මේ මෙවැනි සිතිලක් ඉන්නේ මනාලයා විතරයි. මම ඉස්සරහදී කියනවා මේ මනාලයා ඇත්තටම හොඳ මනාලේ මනා කියන හොඳ ආදවදක් තියෙන කෙනෙක් කියලා අපි මේ ඉස්සරහදී මේක සාකච්ඡා කරගන්න. ඒසොන් ලොක පොඩ්ඩක් මතක තියාගන්න. දැන් ඒව ලියෙන්න ඕන. දැන් මේ මේ සුකබලව විඳගන්නේ කවුද? මනාලේ. එතකොට ඒක දැන් කතකයට එක මේක අලුත් අත්දැකීමක්. ඕනෑම කතෙකුට මේක අලුත් අත්දැකීමක්. ඕනෑම කතෙකුට මේක අලුත් අත්දැකීමක්. මොකද විවාහය කියන එක කොහොමත් අපූර්ව අත්දැකීමක් නිසා ඌරිය ලබාගත් අත්දැකීමක් බවට පත් වීම ඉතාම සීමා සහිතයි. එම වෙන්නේ නැහැ අපේ සමාජය තුළ. ඉතාම අඩුයි වෙන අවස්ථා. ඉතාම කලාතුරකින් වෙන්නට පුළුවන් උදේ වෙන අවස්ථා ඉතාම අඩුයි අපේ සමාජය අනුමත නොකරන නිසා. ඒක පොඩ්ඩක් මතක තියාගන්න අවශ්‍යයි. ඒතර තමන් දැන් මනාලියක් නෙවෙයි දැන් මේ වෙලාවේ. දැන් මේ ඇය තවමත් මොහුට නම් මනාලියෙක්. මනාලියක්. මනාලයට ඇයත් දැන් මේ කතකයට තවම ඇය මනාලියක්. හැබැයි ඇත්තට දැන් ඇය මනාලිය නෙවෙයිනේ. දැන් ඇය ඇයට වෙන නමක් ලැබුණා. කාන්තාව කියලා කියන්නේ සමාජයේ විවිධ නම් වලින් හඳුන්වනවා මේ මරණය දක්වා යන ගමනේ. නේද? විවිධ නම් තියෙනවා. පිරිමි පාර්ශවයට වඩා يعني පුරුෂයෙකුට වඩා විශාල නම් ප්‍රමාණයක් භාවිත කරන්න කියන්නේ කාන්තාව කියලා කියන්නේ. උපත් ඉඳලා නේද? ලදරියක් වෙලා ඉන්නෝ නේද? ලදරිය වෙලා ඉන්නෝ. ඊළඟට දුවෙක් කියනෝ නේද? ඊළඟට අපි කියනවා ළමිස්සියක් කියලා නම් විවහාර කරනවා. ඊළඟට තරුණියක් කියලා කියනවා නේද? මෙහෙම විවිධ නම් වලින් හඳුන්වන්නේ. ඊළඟට අය විවාහ වෙනකොට විවාහ වෙන අවස්ථාවේ ඇයට මනාලිය කියලා කියනවා. ඊළඟට විවාහයෙන් පස්සේ අය මොකක් වෙනවද? බිරිඳක් බවට පත් වෙනවා. බලන්න නම හැදෙන හැටි. බිරිඳක් බවට පත් වෙනවා. බිරිඳක් බවට පත් වෙච්ච අය ඊළඟට මවක් බවට පත් වෙනවා නේද? මවක් බවට පත් වෙනවා. මේ විදිහට ඇයට ගොඩාක් නම් වෙනවා මේ සමාජය තුළ. ඇයගේ භූමිකාව අනුව මනා දැන් මෙතන මනාලයට නම් මනාලයට අනුව නම් කියන කතකයට අනුව නම් ඇය මනාලියක් මේ වෙලාවේ. හැබැයි මේ සමාජයට අනුව මේ ගෙදරට අනුව මේ 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 ඇය තව දැන් මොකක්ද ඇය බිරිඳා. ඒතර ඇය බිරිඳ. බිරිඳ සිනවන් තමයි මේ විවරණය කිරීම කරන්නේ. ඒතකොට සාමාන්‍යයෙන් අලුතින් විවාහ වෙච්ච යුවතියක් තුළ දක්න ලැබෙන සුකුමල බව අපි කොහොමත් එක මුලින් මේව දක්න ලැබෙනවා. දැන් මේවා විවාහ චලද දක්න ලැබෙන ප්‍රධාන ලක්ෂණ. හරිද? මේක පොඩ්ඩක් මතක තියාගන්න. ওই සීන් නැතගිරි කියන එක රන්වන් මනාලේ කියන එක ටිකක් අවධාරණාර්ථයේ විශේෂණ පද භාවිත කිරීමක් තමයි දක්නට ලැබෙන්නේ. දැල්ති රසෙන් පිනේ ඈ ඔබ යන මොබේනෝ පට පිළිගෙන අබරණ පෙට්ටි කියලා. දැන් දැන් ඔන්න එක මෙතන එක ප්‍රවේශයක් නෙමෙයි. මනාලය ඇය විඳින එක ප්‍රවේශයක්. මොකක්ද ඇය විඳින එක ප්‍රවේශය මොකද්ද මේ? ඇය විඳගන්නේ කොහොමද? ඇය තවම
මොහුට අලුත් මොහුට නැවුම් කතකයට නැවුම් ඇයව නැවුම් කෙනෙක් ඒ නිසා ඇය පිළිබඳව ඔහු තවම හිතන්නේ ඇයව මේ ඇය ලැජ්ජාශීලී ස්වභාවයෙන් කටයුතු කරනවා එක ප්‍රවේශයක් ඊළඟට මේ බලන්නකෝ මෙතන දැල්ති රස්සෙන් පිනේ ඇ ඔබ යනු මොබ එනු පට පිළිගෙන අපරණ පෙට්ටිගෙන දැන් ඇය දැන් මනාලිය මෙතනදී දැන් දැල්ති රස්සෙන් කියන එකෙන් මුදේ මේ සංකේතවත් කරනවා මේ අල් මේ මේ සාමාන්‍ය දැල්ති රස්සෙන් පෙනී දැල්ති රස්සෙන් කියන එකෙන් සංකේතවත් කරනවා මේ විවාහයක් සිදු වෙච්ච නිවසක නැත්නම් අපි කියන මේ විවාහයක් මගුල් ගෙදරක් කියලා මගුල් ගෙදරක ස්වභාවයක් පැරණි අපි දන්නවා පැරණි සමාජය තුළ විවාහය සිදුනේ නිවසෙහි නිවාස නිවසේම විවාහය සිදුනේ එතකොට නිවස අලුත් දෙයක් කිරීම අලුත් අලුත් තිර රෙදි දානේව නේද දොර රෙදි තිර රෙදිව දානේව තින් දැන් මේ මේ එක තමයි සංකේතවත් කරන්නේ එතකොට මේ අලුතෙන් මේ සංකේතවත් කරන්නේ මගුල් ගෙදරක සතියකට පස්සේ ස්වභාවය එතකොට ජනෙල් දොරවල් වල තිර රෙදි දාපුවක් මෙතනින් විවරණය කරන්න මේ උත්සාහ කරන්නේ දැල්ති රසෙන් කියන වදන වදනින් අපේක්ෂා කරේ ඒක දැල්ති රසෙන් කියලා කියන එක අදහස් කරලා අලුත මේ විවාහයක් සිදුච්ච නිවසක ස්වභාවයක් විවරණය කිරීම හරිද පෙනේ ඈ ඔබ යනුම පෙනු පටපිලි කියන වරණ පෙට්ටි කියන දැන් ඇය මොකද කරන්නේ ඇය මොකද කරන්නේ මේ වෙලාවේ දැන් දැන් ඇය එහාට යනු මෙහාට යනු දැන් මේ ඇය එහාට යනු මෙහාට යන ආකාරයේ විඳින්නේ කවුද මනාලය මනාලය ගෙදර අනිත් අය ඇය එහාට යනද මෙහාට යනද කියලා දාලා කරගන්නේ නේ ඇය ඉන්නවද නැද්ද කියලා තනිත ඇච්චරලා අවධානය ගන්නේ නේ මනාලයා ඇය එහාට යනව මෙහාට යනව ඔබ යනව මෙහාට කියලා කියන්නේ ඇය යනව මෙහි යනව කියන එක ඇය කියන්නේ ඇයව හැම වෙලාවෙම ඔහුට දැනෙනවා කතකයට ඇයව හැම වෙලාවෙම දැනෙන කියන මනාලයට ඇයව හැම වෙලාවෙම දැනෙනවා මෙහෙට ගියත් දැනෙනවා මෙහෙට ගියත් දැනෙනවා නේද දැල්ති රස්සෙන් ඇයව පේනවා පේන නැතිවත් ඇයව පේනවා දැනෙන්නේ නැතිවත් ඇයව දැනෙනවා මේලාවේ මොකද කරමින් ඉන්නේ මේ වෙලාවේ ඇය මොනව කරමින්ද ඉන්නේ ඇය තමන් අර දැන් සාමාන්‍ය කාන්තාවක් කැමති ওই ආභරණ වලට අලුත් ඇඳුම් පැළඳුම් වලට නේද ඒ වටිනා කියන දේවල් වලට කාන්තාව හරි කැමති කාන්තාව පොඩි විශාල කැමැත්තක් දක්වනවා පුරුෂ පාර්ශ්වයට වඩා එතකොට කාන්තාවකට මේ ආභරණ හරි වටින කියලා දේවල් කාන්තාවට ආභරණ කියලා කියන්නේ පුදුම තරම් වටින කියන එක දැන් ඇය මොකද කරන්නේ අන්නේ වටිනා කියන දේවල් තමන් ඇඳ පැළඳගෙන හිටිය දැන් පෞගේ දින ටික කියන්නේ විවාහ වෙද්දී අරගෙන ආපු දේවල් ඇඳගෙන පැළඳගෙන ආපු දේවල් සාරි ටික වෙන්නට ඇති ඊළඟට ආභරණ ටික වෙන්නට ඇති ඔක්කොම දැන් මොකක් කරනවද අන්න හරියට අඩු කරලා පැක් කරලා දැන් ඒවා අරගෙන ගිහිල්ලා සුරක්ෂිතව තියන්න තමයි මේ සූදානම්. ඔක සාමාන්‍ය පොදු කාරණාවක්. ඇයි ඒවා ඊටාම හොඳ දැනක් දීලා ඇයි ඒවා දැන් අරගෙන යනවා. එතකොට මන සතියකට පස්සේ දැන් ඔන්න අර අර ඔක්කොම හොදලා කියලා පිරිසිදු කරලා පෙට්ටි වල අඩු කරලා දැන් ඒවා අරගෙන අදාළ තැන් වල තියන්න අය සූදානම් වෙනවා. දැන් මේ ක්‍රමානුකූලව අය ගෙදරට ගෙදරට ඇයව මොකක් වෙනවද? හුරු වෙමින් ඉන්නේ. ඇයව ගෙදරට සූදානම් වෙමින් තමයි මේ ඉන්නේ. ඇයව ගෙදරට සූදානම් වෙමින් ඉන්නේ. බලන්න පටපිලිගෙන. දැන් ඇය එහෙම එහෙම යනවා. ඒව අරගෙන ගෙදර තියෙන දේවල් තමන්ගේ දේවල් දැන් එහෙම එහෙම සූදානම් කරනවා. තමන්ට අදාළ තැන් වල ඇඳුම් ටික පැළඳුම් ටික මේ තියාගෙන නේද? ඒව ක්‍රමානුකූලව තමන්ගේ නිවස බවට පත් කරගනිමින් ඉන්න. දැන් ඒව පේන්නේ ඔහුට තමයි මනාලයට විතරයි හරිද ඊළඟට ගන්න ඊළඟට ගත්තොත් එහෙම ඇසෙයි නොපිරෙන විට සාලෙන් කාමරයට කාමරයෙන් සාලෙට යන පාහන බලන්නකෝ දැනෙන විදිය දැන් ඇයව ගමන් කරන විදිය මේ ගෙදරින් අනිත් පැයට දාලා නැහැ නේද ඇය යන්නේ කොහෙද එන්නේ කොහෙද මොනවද කරන්නේ ඒව අදාල නැහැ ඒව අදාල නැහැ හැබැයි මේකෙන් මේ කියන්නේ මොකද්ද මනාලයට මනාලියව නැත්තම් ඇයව ඒ තරම් දැනෙනවා පුදුම දැනීමක් පුදුම දැනීමක් පේන්නේ නැති වුණාට ඇය යන හඬ ඇය ඔහුට දැනෙනවා පුදුම දැනීමක් බලන්න කොයි තරම් දැනෙනවද කියලා ඒක අපි ගත්තාම ඔයි අපිට මේ මේ ඔක මෙතන මේ මේ කාරණාව තුන සමස්ත පද්දපන්තියේ වැදගත් ලක්ෂණයක් බවට පත් වෙන මේ වචනේ ලියාගත්තක් කමක් නැහැ සංකල්ප රූප මැවීම ප්‍රබල සංකල්ප රූප මවනවා නිර්මාණ සංකල්ප රූප සංකල්ප රූප සංකල්ප රූපයක් කියලා කියන්නේ මනසේ මේ වෙන චිත්‍රයක් නේ මේ පද්දපන්ති තුළ මනාලිය පිළිබඳව සංකල්ප රූප මවන්නේ මේ සංකල්ප රූප පාටක මනසේ අපේ මනසේ සංකල්ප රූප මවනවා දැන් අපිටත් හිතෙන ඕවා දැන් මේ මනාලිය මෙහෙම වෙනද මනාලිය මෙහෙම වෙනද දැන් ඉහාට යනවා මෙහාට යනවා
නේද? ඇයව දැන් අර ඇයව පේනවා අපිට. ඇයව විඳින්නේ කවුද? මනාලය. ඇයව විඳිනවා මනාලය. ඇයව විඳ මනාලය ඇයව විඳින අතරේ අපිටත් මේ වින්දනය සූදානම් කරනවා. අපිටත් මේ වින්දනය ළඟා කරනවා. ඇයව බලන්න ඕගලන්ටත් මෙහෙම හැංගෙනවා. ඔව් අපිටත් හැංගෙනවා. අපිට ඇයව පේනවා. දැන් පාඨකයන් අපිටත් ඇයව යම් මට්ටමකින් ඇය මොන වගේද කියලා ඔහු අපිට කියලා දෙනවා. ඒ කියන්නේ මේ සමාජයේ විවාහය වෙච්ච නිවාසක ඉන්න මනාලියක සතියකට පස්සේ ඉන්න මනාලියක් නැත්නම් කාන්තාවක් පිළිබඳ අවධානය යොමු වෙච්ච නොවුණු ස්වභාවයක් අපිට අවධාරණය කිරීමක් තමයි මේ කරන්නේ. පිටචර අවධානය ගන්න නැහැ මේ පිළිබඳව. ඇයව ඉතින් ඇත්තටම අවධානය ගන්න මනාලියෙත්නේ. මනාලිය අවධානය ගන්න මනාලියෙත්. අනිකෙතරින් අනිත් අය ඇයව මෙහෙමද මෙහෙමද කියලා බලන්න යන්නේ නැහැ නේද? ඇය වැත්තරම විඳින්නේ මනාලය. එතකොට මේ මනාලය විඳිනේ කරන එක ඇය විඳින එක පොදු අනිත් අයටත් විඳිනේ කරන්නේ නැත්නම් අනිත් අයටත් ඇයව පිළිබඳව ඇයව පිළිබඳව අදහසක් ගන්න අවකාශයක් ඉනි කරලා දෙන්නේ මේ. ඒකයි මේක මම කිව්වේ හරි අපූර්වයි කියලා. එතකොට දැන් ඔහුට ඇයව පේනවා. ඔහුට ඇයව පේනවා. මේ පේන එකත් එක්ක මම ඔය කිව්ව කාරණා සංකල්ප රූපගත කරලා නිර්මාණ කරු ඉදිරිපත් කිරීමක් කරනවා. එතකොට විශේෂයෙන් මතක තියාගන්න මේ අලුත විවාහ වෙච්ච යෞවණියකට ඔවුන්ගේ මනස තුළ තියෙන අපූර්ව හැඟීම් අලුත් හැඟීමක් තියෙන මුල් කාල සීමාව තුළ විවාහ අලුත් විවාහ දෙදෙනෙකු අතර මුල් කාල සීමාව තුළ තියෙන හැඟීම වෙනස්. ඒ අලුත් අමුතු ඒ අලුත් හැඟීමක් ඇති වෙයි. එතකොට මේ නිර්මාණ කරුවා නැත්තම් මේ කතකයා මෙතනින් මෙන්න මේ වචනේ හොඳට මතක තියාගන්න ලියාගත්ත කමක් නෑ. වැදගත් වචනයක්. නිර්මාණකරුව ප්‍රවේශ වෙලා තියෙන මෙතන කතකයා මොකක් කරනවද? මනා සංයමයෙන්. හරි වැදගත් වචනයක් මෙතෙන්දි. සංයමයෙන් නිර්මාණය ඉදිරිපත් කරනවා. සංයමයෙන්. මොකද්ද සංයමයේ කියලා කියන්නේ? තැම්පත් භාවය. කියන්නේ අඩු වැඩි නෑ. වැඩිත් නෑ අඩුත් නෑ. සංයමයෙන් ඉදිරිපත් කිරීම කරනවා මේ. සංයමයෙන් කියන්නේ මනාලියව සංයමයෙන් තමයි මේ සමාජගත කරන්නේ. පාඨකයාට ඉදිරිපත් කරන්නේ. කතකයා තමන්ගේ මනම විවාහච්ච මනාලිය බොහොම සංයමයෙන් ඉදිරිපත් කරනවා. ඒකේ කතකයාගේ කියවීමක් තමයි ඒක. කතකයාගේ වින්දනයක් තමයි ඒක. මෙතන කතකයා ඒකෙන් මම කියන හදන්නේ මොකද්ද? කියන්න හදන්නේ. මේ සංයමය කියලා කියන්නේ මෙතන දැන් ඇත්තට හරිනම් විවාහයේදී අපි සාමාන්‍යයෙන් සාකච්ඡා කරනවා අපි කියනවා විවාහ වුණාන් පස්සේ සාමාන්‍යයෙන් මනාලියව විඳින්න ආකාර දිනනවා. ඔකට එක ලොකට පැහැදිලි කරන්න යන්නේ නැහැ. විඳින ස්වභාවයන් තියෙනනේ. ඊට උරුමේ මේ අර කාමක වින්දනයක් නෙවෙයි මෙතන මේ ඉදිරිපත් කරන්නේ. කාම භෝගී වින්දනයක් නෙවෙයි මේ ඉදිරිපත් කිරීම කරන්නේ. මනාලියව කාම භෝගී ලෙස නෙවෙයි පාඨකයා හමුට ගේන්නේ. මේ වචන වැදගත් තමතක තියාගන්න. කාම භෝගී ලෙස නෙවෙයි කමනාලියව සමාජයට මේ පාඨකයා හමුට ගේන්නේ සෞර්ධය හමුට ගේන්නේ. කොහොමද ගේන්නේ එහෙනම්? සංනිවේයෙන් යුක්තව. ඒ කියන්නේ හැඟීම් ඇති නොකර සෞර්ධ මනසෙහිවත් අමාතුලවත් එහෙම කාම්බෝගී හැඟීමක් ඇති නොවන බව ප්‍රකාශ කරමින් ඉදිරිපත් කරමින් ඉදිරිපත් කිරීම කරන කොහොම මොන විදියටද ආධ්‍යාත්මික ප්‍රේමණීය හැඟීමක් ඇති කරන ඉදිරිපත් කිරීම කරනවා මේ නිර්මාණයේ මේ වචන ලියාගත්තර කමක් නෑ ආධ්‍යාත්මික ප්‍රේමය විවරණය කිරීමක් ලෙස තමයි ඉදිරිපත් කිරීම කරන්නේ කියන්නේ මනා සංනෙමේ හැඟීම් ඇති නොවන මනා සංනෙමෙන් යුක්තව ආධ්‍යාත්මික ප්‍රේමය විශේෂවන ආකාරය විවරණය වන ආකාරය තමයි නිර්මාණ කරුවා මේක ඉදිරිපත් කිරීම කරන්නේ. ඒක තීන සුවිශේෂ ලක්ෂණයක්. ඒක අධ්‍යාත්මික ප්‍රේමය මේ තුළ විවරණය කරන්නේ. ඒතර ඇයව රසවින්දනය කරනවා. මනාලය ඇයව රසවින්දනය කරනවා කොහොමද? ආධ්‍යාත්මික ප්‍රේමණීය හැඟීමෙන්. ඇයව රසවින්දනය කරනවා ආධ්‍යාත්මික ප්‍රේමණීය හැඟීමෙන්. ඒ රසවින්දනීය වින්දනේ පාඨකයා හමු පාඨයේ ඒ කතකයා කරන්නේ ආධ්‍යාත්මික රසවින්දනය. ඇයව රසවිඳීම පාඨකයා හමුටත් කියනවා ඒක ප්‍රේමණීය රසවිඳීමක් ඒක ප්‍රේමණීය රසවිඳීමක් ඒ තුල නැහැ කාමභෝගී රසවිඳීමක් නෙවෙයි ඉදිරිපත් කරන්නේ ප්‍රේමණීය රසවිඳීමක් ආධ්‍යාත්ම ප්‍රේමය හා බැඳුණු රසවිඳීමක් මෙන්න මෙහෙම කිව්වනම් හරි කියන්නේ සංවර ප්‍රේමයක ඇතුළාන්තය තමයි මේ විවරණය වන්නේ ලියාගන්න සංවර ප්‍රේමයක ඇතුළාන්තය ඊට කාන්තාවකේ තියෙන මේ කාන් ඇයව රසවිඳින්නේ කොහොමද කතකයා සංවර ප්‍රේමයක ඇතුළාන්තයක් ලෙසවත් සංවර ප්‍රේමයක ඇතුළාන්තයේ මේ විවරණය වන්. කතකයාගේ සංවර ප්‍රේමය මේ මනාලයාගේ සංවර ප්‍රේමය මේ ඉදිරිපත් කරන්නේ. නිසා මනාලයාස සංවර ප්‍රේමයේ ඇතුළාන්තය තමයි මේ විවරණය කිරීමක් කරන්නේ. හරිද? හරි. ඔන්න කිව්ව වචන ওই සංවර ප්‍රේමයක ඇතුළාන්තය
මනා සංයමය අධ්‍යාත්මික ප්‍රේමය යෞවනය සහ යෞවනිය වගේ වචන ඔගොල්ලෝ භාවිතා කරන්න ඕන මේ රසවින්දනය තුල ඊළඟ අපි යනු ඉක්මන් කරලා ඊළඟ කොටසට අපි ගත්තොත් එහෙම ඇසේ නොපෙනෙන විට සාලෙන් කාමරේට කාමරෙන් සාලෙට අර කරෙන්ට් එක මම පැහැදිලි කිමක් කරා මුලින් කාරණා ටික ටික පොඩ්ඩක් බලා ගන්න දැන් මෙතන දැන් ඔය මේ තව පොඩි කාරණා මෙතන මම පැහැදිලි කරන්න මෙන්න මේ එකට දාලා මෙන්න මේ ලින්කට ඒ තමයි පිනි ඈ ඔයගලට මේ පේනව නේද මේ ස්ක්‍රීන් එක ඔව් සර් හරි ඔව් සර් මෙතන තව දෙයක් මම ඔයගලට පැහැදිලි කරනවා ඒ තමයි මේ පේනව සර් ආ පිනි දැල්ති රස්යෙන් පිනි ඈ ඇසේ පිනි ඈ ඔබ යනු පටවිලිගේ නබරන පෙට්ටිගෙන කියන එකේ මේ කතකියා දන්නවා මොකද දන්නේ මේ මනාලය දන්නවා ඇය තෘප්තිමත් වන්නේ කෙසේද කියලා ඇය වේ තෘප්තිමත් බව සිය ප්‍රියම්බිකාවගේ කියන පොදු කාන්දාවගේ ස්වභාවයක් මම කියවනේ කලින් ඇය තෘප්තිමත් වෙන ස්වභාවය මෙතන මේ පෙන්වුම් කරන්නේ ඇය තෘප්තිමත් වෙන ස්වභාවය තමයි මෙතන මේ පෙන්වුම් කරන්නේ ඇය තෘප්තිමත් වෙන බවයි පෙන්වුම් කරන්නේ ඇය තෘප්තිමත් වෙන බවයි පෙන්වුම් කරන්නේ මොකද තෘප්තිමත් වෙන්නේ කොහොමද අර පටවිලිගේ ආභරණ පෙට්ටිගෙන් ඒගේ තෘප්තිය හොඳට නිරීක්ෂණය ඔහු හඳුනාගෙන තියෙනවා. ඒතර අයව බිරිඳ තෘප්තිමත් වන ආකාරයවල හඳුනා ගැනීමක් මෙතන තියෙනවා. එතකොට ඊළඟට ගත්තොත් එහෙනම් අපි ඊළඟ කොටසට යන් මේ මෙතන ඔගොල්ලෝ ලියාගත්ත කමන්නේ බිරිඳගේ අපි ගත්තාම ඒ පිළිබඳව අදහසක් තෘප්තිමත් වන ආකාරයවල හඳුනා ගැනීමක් තියෙනවා. ඇසේ නොපෙනෙන විට සාලෙන් කාමරේට කාමරෙන් සාලෙට ඇසේ නොපෙනෙන විටත් සාලෙන් කාමරේට කාමරෙන් සාලෙට කියලා ගත්තොත් එහෙම දැන් හැම වෙලාවෙම මෙතන මේ කියන්නේ හැම වෙලාවෙම ඇයව මොකක් කරනවද සිතින් ඇයව දකින්නෝ මේ ඇයව සිතින් දකින්නෝ මනාලය නැත්තම් කතක ඇයව සිතින් දකින්නෝ සිතින් දකින්නෝ ඇයව සිතින් දකින්නේ මොකක් විදියටද කාමයේ මත පදනම් වෙලා නෙමෙයි කාම්‍ය මත පදනම් වෙලා නෙවෙයි අයව දකින්න ප්‍රේමවන්තයෙක් විසින් අයව දකින්න ඒකයි ඔහුට ඇයව හැම වෙලාවෙම පේන්නේ ඔහුට මෙහෙම නොදැනෙන්නේ නැතිව ඔහු මේ 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 කියන මේක හොඳට මතක තියාගන්න මේ කියන කතකියා නැත්තම් මේ කියන මනාලය සැබෑ ප්‍රේමවන්තයෙක් නොවනනම් මෙහෙම දැනෙන්න විදියක් නැහැ ඔහුට ඇයව එහෙ යනවා මෙහෙ යනවා නේද ඇයව නොපෙනෙන විටත් කාමරෙන් සාලයට සාලෙන් කාමරෙන් යන පාහඬ ඇහෙන්න විදියක් නැහැ ඇයි එහෙම ඇහෙන්න විදියක් නෑ ඔහු සල්ලාල ප්‍රේමවන්තයෙක් වුණා නම් සල්ලාල ප්‍රේමවන්තය කියන්නේ හැඟීම් මත පද පවණක් කටිත කර ප්‍රේමවන්තයෙක් වුණා නම් ඔහුට ඇයව මේ විදිහට දැනෙන්න විදියක් නෑ ඇයි ඔහුට ඔහුට නැත්තම් මේ කතකයට ඇයව මේ විදිහට දැනෙන්නේ ඒ සැබෑ ප්‍රේමය නිසා සල්ලාල ප්‍රේමවන්තයෙක් නොවන නිසා ඔහුට ඇයව දැනෙන්නේ මේ විදිහට ඔහුට ඇයව දැනෙන්නේ එකයි මේ අර මේ නැත්තම් සල්ලාල ප්‍රේමවන්තයෙක් වුණා නම් නැත්තම් හැඟීම් මත පවණක් කටිත කර ප්‍රේමවන්තයෙක් වුණා නම් මේ කියන මනාලය මේ වෙලාවේ ඇයව පේන්න විදියක් නැහැ මේ විදියට ඇයව දැනෙන්නේ නැහැ මේ විදියට නේද දැනෙන්නේ නැහැ එහෙම දැනෙන්නේ හේතුවක් නැහැ මොකද ඔයි සල්ලාල ප්‍රේමවන්තයා කියන කේදී නැත්තම් අපි කියන හැඟීම් මත පවණක් කටිත කර ප්‍රේමවන්තයා කියන කේදී ඒ හැඟීම් සහ ඒ සල්ලාල කියන වචනත් එක්ක එන ඒ කොටුවේ අර කාමභෝගී කොටුවීම ඇත්තටම ඉතාම සීමිත කාලයකට පමණයි තිරණෙමි ඇයව ළඟින් ඉන්න අවශ්‍යතාව ඉටු කර ගන්න කාල සීමාවට පමණයි ඒක සීමා වෙනවා දැන් මෙතන එහෙම එකක් නෙවෙයිනේ මෙතන මොකද කරන්නේ කතකියා ඇයව හරියට බඳගෙන තියෙන ඒ කියන්නේ සැබෑ ප්‍රේමවන්තයෙක් ඒ කියන්නේ මේ ප්‍රේමාන්විත හැඟීමෙන් යුක්ත ප්‍රේමවන්තයෙක් මෙතන මේ කියන්නේ ඒක ප්‍රේමාන්විත හැඟීමෙන් යුක්ත කෙනෙක් මේ අවස්ථාවේ මේ කියන්නේ එහෙම නැතුව ඇයව කාමභෝගී හැඟීමෙන් විතරක් බඳ ගන්න ප්‍රේමවන්තයෙක් නෙවෙයි මේකයි මේ ඔහුට පේන්න නැති වුණත් ඇයව පේන්න නැති වුණත් එහාට මෙහාට යන අඬ යන්තම් උඩ දෙරන උඩ හැංගිරව දැන් ඇයි එහාට යනවා මෙහාට යනවා ආ මේ ඇය තමයි මේ හැංගීම උඩ දෙරනවා මේ ගෙදර එහාට මෙහාට යන්නේ අනේ මෙයා විතරක් නෙවෙයිනේ මේ විවාහ වෙලා විවාහයට සිදුවෙච්ච බගුල් ගෙදරක් මේ උතර ඒ ගෙදර අපි ගත්තාම ඕන තරම් තව මිරිස ඉන්න පුළුවන් නේද සමහර ලාට ඔය අල්ලට කන කම්ම ඉන්නවා කියලා කියන්නේ නේද අල්ලට සීන කන කම්ම සමහර ඥාතියවිලි ඉන්නවා කියලා කියනෝනේ නේද එහෙම සාමාන්‍යයෙන් කියනවා අර නිකන් කියනවා එහෙම. එතකොට සාමාන්‍යයෙන් අලුත විවාහයක් සිදුච්ච ගෙදරක මගුල් ගෙදරක සතියක් විතර යනකම් බොහෝ අය රැඳිලා ඉන්නේ. ඒ ගෙදර අස්පලස් කරන දේවල් එහෙම තමයි ඉස්සර. දැන් වගේ නෙමෙයි. දැන් ඇවිල්ලා කාලා ප්ලේට් එකට සල්ලි දීලා යන එකක් නෙමෙයි ඉස්සර තිබ්බේ.
නේද ඉස්සර එහෙම නැහැ ඉස්සර ඇවිල්ලා හතියකට කලින් එනවා හතියකට කලින් ඇවිල්ලා ගෙදර වැටික් කරලා උදව් කරලා මඩු දාලා ඒක කරනවා විවාහ ඉවර වෙලා සතියක් විතර බොහෝ අය රැඳෙනවා රැඳිලා ඒ ගෙදර උදව් උපදව් කරලා ගෙදර යථාර්ථයටපත් කරගෙන දැන් පැටි තමයි සාමාන්‍යයෙන් යන්නේ ඒ තමයි ඉස්සර සමාජ දෙන්නේ දැන් මේ හිම එකක් ඒතකොට මේ වෙන ගෙදරක මනාලියට දෙනනවා මනාලිය විතරක් ගහට මට යන්නේ ඒක අපූර්ව නැද්ද ඒක සැබෑ ප්‍රේමිය නෙවෙයිද ඒක තමයි සැබෑ ප්‍රේමිය ඒක තමයි සැබෑ ප්‍රේමිය සැබෑ ප්‍රේමියක් නොවුණා දැන් ප්‍රේමවන්ත දැන් සතියක් විතර පරණයිනේ කා මේ තමන්ගේ මනාලිය දැන් ඉති වැඩක් නැහැ දැන් මට කමන්නේ නැහැ එහෙම එකක් නෙන්න ඕනේ දැන් මෙතන එහෙම එකක් නෙමෙයි අතීතයට පස්සේ ඇයි මෙහාට යනවා මෙහාට යනද ඒ මොකද්ද සැබෑ ප්‍රේමිය ආධ්‍යාත්මික ප්‍රේමිය සල්ලාල ප්‍රේමවන්තයෙකු නොවන බව තමයි මේකෙන් මේ විවරණය කරන්නේ කාම්භෝගී ප්‍රේමවන්තයෙකු නොවන බව තමයි මේකෙන් මේ විවරණය කරගන්නේ අරද ඒක තමයි මෙතන තියෙන ප්‍රධාන ලක්ෂණය එතකොට මේකේ මොකද්ද වෙන්නේ සහෘද මනසත් ප්‍රබෝධයට පත් කරගැනීමේ හැකියාව මේ තුල අපි ඇති කරගන්නවා හරිද හරි බලන්න මෙතන මේ මේ ටිකෙන් මේ කියන්න හදන්නේ මේ ටිකෙන් කියන්න හදන්නේ මේ ඇයව මේ මේ එච්චර මේ මනාලියේ තියෙන මේ මේ මනාලය සහ මනාලිය කියන මේ දෙන්න ප්‍රේමයේ අත්විඳින බව සැබෑවට දෙන්න ප්‍රේමාන්විත අත්විඳීමක් කරන බව ප්‍රේමයේ අත්විඳින බව තමයි මෙතනින් මේ වෙන්නුම් කරන්නේ මොකද මේ ප්‍රේමයේ අත්විඳිනේ ඒ ආනන්දේනේ සතුටනේ දෙන්නම ඇත්තටම සතුටින් ඉන්නේ දෙන්නම මාවිතේ තත්ත්වය වමනාවක් කිසි නැතුද නොනදී පලායේ දැන් අපිට සමහරලාට හිතෙන්න පුළුවන් මොකක්ද අපිට සමහරලාට හිතෙන්න පුළුවන් මේ මනාලේ විතරද මේ ප්‍රේමෙන් යුක්ත කියලා නෑ ඇයත් ප්‍රේමෙන් යුක්තයි මේ මාවිතේ තත්ත්වය වමනාවක් කිසි නැතිවද නොනදී පලායේ ඇයත් එනවා ඇයටත් මේ ප්‍රේමය විඳින්න අවශ්‍යයි ඇයත් ප්‍රේමය විඳිනවා හැබැයි මේ වෙලාවේ මොකද වෙන්නේ ඒ ආත්මීය තෘප්තිය ඒ ප්‍රේමණීය තෘප්තිය ඇයත් විඳ ගන්න උත්සාහ කරනවා මනාලිය නම් දුරින් ඉඳගෙන විඳ ගන්නවා ඇය හැබැයි ළඟට එනවා විඳගන්නේ ඒ කියන්නේ ඒ ඒ ඒ ප්‍රේමාණිත බව විවරණය කරන හැබැයි මේ ගෙදර මොකද தත්තේ දැන් මේ ගෙදර தත්තේ දැන් තවම ගෙදර කට්ටිය ඉන්නවා මේ දෙන්න විතරක් නෙමෙයි ඉන්නේ ඒතකොට ඇයට ආවට ඔහු අසල රැඳෙන්න අවකාශ නැහැ ඔහුට හැම වෙලාවෙම ඇයට ඔහුගේ ළඟ තමන්ගේ සම්පූර්ෂයා ළඟ නැත්තම් තමන්ගේ මනාලය ළඟ රැඳිලා ඉන්න අවකාශ නැහැ. මොකද එහෙම හිටියම අනිත්‍ය විහිළු කරන්න පුළුවන්. මාවෙති තත්ත්ව ඕමනාව කිසි නැතුවද නොරැඳී පලායි. ඒකෙන් එකක් ඒක තමයි විවරණය කරන්නේ. අනිත් එක තමයි ඇයව මොකක් වෙනවද? ඇයටම ඇය ටිකක් ලැජ්ජාශීලී වෙනවා. මොකද මේ මෙතනදි එහෙම එකක් තියෙනවා. ඇය ඇයටම ලැජ්ජාශීලී මේ තමන්ගේ සාම්පෘෂය ළඟ රැඳෙන තරම් ඇය සූදානම් නැහැ. කියන්නේ ඒ අතීත කාන්තාවගේ යම් කිසි ස්වභාවයක් මේ පෙන්වු කරන්නේ. දැන් මෙතනත් අපිට සංකල්ප රූප දරන තැනක් බවට පත් කර ගන්න පුළුවන්. චිත්ත රූපම වෙනවා. චිත්‍රූප මවණ අවස්ථාව. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. චිත්‍රූප මවණ අවස්ථාව බවට පත් කරන මෙතන සහෘදය පවා. ඒ කියන්නේ අපි කියන සහෘදය එහෙම නැත්නම් පාඨකය පවා යම් කිසි තෘප්තියකට පත් වෙන මේ කියන අවස්ථාවේ. මාවිතත් ඈ වමනාවක් කිසිත් නැතුවද නොරැඳී පලායි. එතන එකක් තමයි විවරණය කරන්නේ. මෙතනදී ඇයත් මනාලියත් ප්‍රේමයෙන් යුක්ත කෙනෙක්. මොකද ඇයත් උත්සාහ කරනවා මනාලියලා සමග රැඳෙන්න. හැබැයි ඇයි එතනදී ලැජ්ජාශීලී ස්වභාවයක් පත් වෙනවා. පැරණි දැන් සමාජය වගේ නෙමෙයි පැරණි සමාජී කාන්තාව බොහොම ලැජ්ජාශීලී කාන්තාවක්. පැරණි සමාජය. හරි දැන් සමාජෙච්චර කාන්තාව ලැජ්ජාශීලී වෙන්නේ නැහැ. ඕන දෙයක්. දැන් ඉන්න කාන්තාවට පැරණි කාන්තාව වයින් නෙමෙයි සාම්ප්‍රදායික ගණිවසේ සාම්ප්‍රදායික සමාජී කාන්තාව විවාහ වෙච්ච කාන්තාව බොහොම ලැජ්ජාශීලී. මේ කතා කරන්නේ කොයි කාලේද දන්නවද? 1940 ගණන් වල. හරිද? 1920 30 40 ගණන් වල තමයි මේ කාන්තාව ගැන මේ කතා කරන්නේ. ඒතර ඇය ඇත්තටම ලැජ්ජාශීලී. ලැජ්ජාශීලී කාන්තාවක් දැන් සමාජික කාන්තාවක් නම් එහෙම එකක් නැහැ ඉතින් දැන් ප්‍රශ්නයක් නැහැ මේ සමාජීත්ව වඩා පොඩි වෙනසක් දක්න ලැබෙනවා හරි අපි යමු ගෑවිල උනේ කියන එකකින් සහ ඊළඟ කොටත් එක්ක කතා කරලා අපි අවසන් කරමු මේක ඊළඟට ගත්තොත් එහෙම ගෑවිල උනේ නැතරන්වන් සමෙහි හෙළන සුස්මෙහි සුවඳේ ඒ බඳ සුවඳ දැනින්නේ මට බඳ කියලා කියන්නේ ශාරීරියේ බඳ සුවඳ ශාරීරියේ සුවඳ මේ මේ දැන් ඇත්තටම මේ විවාහය කියලා කියන්නේ මතක තියාගන්න තව දෙයක් තියෙනවා විවාහය කියන එක මේ ඔගොල්ලෝ වෙලියක් සැර බටික බර වැඩි වෙන්නත් පුළුවන් විවාහය කියන එකේදී මේ විවාහය කියලා කියන්නේ ආධ්‍යාත්මික ප්‍රේමයත් එක්ක බැඳිලු එකක් විතරක් නෙවෙයි ප්‍රේමයයි මම මේක පොඩ්ඩක් ඔයගොල්ලෝ පැහැදිලිවම කරන්න චුට්ටක් මේ විවාහය කියලා කාරණාවේදී ප්‍රේමයයි ප්‍රේමය කියන එකයි කාමය කියන එකයි දෙකම එකට බැඳිලා යන එක. ප්‍රේමය කාමය කියන එක. ඒකට තමයි මේ විවාහ ජීවිතය සාර්ථක වෙන්නේ. ප්‍රේමය විතරක් තියෙනත් පුළුවන්. ප්‍රේමය විතරක් තියෙන පුළුවන්. නමුත් ඒක ඊතරම් සාර්ථක නැහැ විවාහය කියන එකදී.
විවාහය කියන එක ඉතින් ප්‍රේමයේ කාමයේ දෙකම එකට යනවා. මේ දෙකම එකට මෙදෙන එක උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ගංගක ඉවුරු දෙක වගේ තමයි ගංග ගංග ජීවිතේ නම් විවාහය නම් ඒ විවාහයේ ඉවුරු දෙක තමයි ප්‍රේමයේ කාමයේ දෙකම. දැන් මෙතන ඒ කාමභෝගී ස්වභාවයත් ඔහු තුල තියෙන නැතුවම නේ මේ කියන්නේ ඒකයි. ගෑවිල වුණේ ආ නෑ රන්වන් සමෙහි හෙළන සුස්මෙහි සුවඳ. හෙළන සුස්මෙහි සුවඳ. කියන්නේ ඔහුට දැනෙනවා ඒක කොහොමද දැනෙන්නේ? ඇය ඇයගේ හුස්මෙහි සුවඳක් දැනෙනවා. ඇයගේ විලවුන් වල සුවඳක් දැනෙනවා. ඇයි රන්වන් සමෙහි සුවඳක් ඇයට ඔහුට දැනෙනවා. ඊළඟට ඇයගේ ශාරීරික සුවඳක් ඔහුට දැනෙනවා. බලන්නකො. ඒ තුලත් අපිට පෙන්වුම් කරන්නේ ආධ්‍යාත්මික ස්වභාවය. ආධ්‍යාත්මික ස්වභාවය. ඒ කියන්නේ ඇයව මේ ළඟින් නොහිටියත් ඔහුට ඇයව සුවඳවත් විදියට දැනෙනවා කියන එක තමයි තියෙන්නේ. සංවර කාන්තාවක් මේ මේ මෙතන අපිට වචන එක කරනවා මම මේකට සංවර කාන්තාවක් මේ පින්දුම් කරන්නේ මෙතන. සාම්ප්‍රදායික සංවර කාන්තාවක්. සාම්ප්‍රදායික සංවර කාන්තාවක් මේ පින්දුම් කරා. මා විතරත උවණව කිසි නැතුන රැලි පළයි සංවර කාන්තාවක්. දැන් මෙතන සංවර ප්‍රේමයක් පින්දුම් කරා. සංවර ප්‍රේමයක්. සංවර ප්‍රේමයක් පින්දුම් කරා. සංවර ප්‍රේමයක් පින්දුම් කරා. එතකොට සංවර ප්‍රේමයක් කියලා කියන්නේ ඇයව බිඳ ගන්නවා මේ හැම තැනම අපිට පේන කතක ඇයව බිඳ ගන්න විදිය. විලවුන් වල ස්වභාවය ගෑසුවදුනේ නෑ ඒක විතරක් නෙමෙයි රන්න සමෙහි ඊළඟට ඇයව හේලන සුසුමේ සුගඳ නේද? ප්‍රේමයේ සුගඳ මේ විඳ ගන්න. ප්‍රේමයේ රූපය දෙකේ සංකලනයක් මේ දක්වලා තිබෙන මේ වචන ලියා ගන්න. ප්‍රේමයේ සුගඳ විඳ ගන්න මේ. මේ විඳ ගන්න මොකද්ද? ප්‍රේමයේ සුගඳ. එහෙම නැත්තම් ප්‍රේමයයි රූපයයි දෙකේම සුවඳය විඳ ගන්න. ප්‍රේමයේ රූපේ දෙකේම විඳ ගැනීමක් කරන්නේ. ප්‍රේමයේ රූපේ දෙකම. ප්‍රේමතුන්ට తాවකාලික වින්වීමක් පව මොකක්ද? ටිකක් විඳ ගන්න අමාරුයි. తాවකාලික වින්වීමක් පව විඳ ගන්න අමාරුයි. ඒකට මේ ප්‍රේමයයි රූපයයි දෙකම විඳ ගැනීමක් තමයි මෙතන අපිට මේ දක්න ලැබෙන්නේ. මේ මෙතන අපිට කිසිසේත්ම රාගික චේතනාවන් පෙන්වුම් කරන්නේ නැහැ. මේ තුන රාගික චේතනාවන් නෙවෙයි පෙන්වුම් කරන්නේ. ඒ වින්දනය තුන රාග චේතනාවක් නැහැ එච්චර. එතකොට සුන්දර ප්‍රේමීය ස්වභාවයක් තමයි විඳ ගැනීමක් කරන්නේ. ඒ ටික මම හිතන ප්‍රමාණවත් ඔයගොල්ලොන්ට. ඉතින් අපි ගත්තොත් එහෙම අපි අවසන් කරමු මෙතන මෙන්න මේ කොටසින්. පෙනෙයි ඈ ඇසෙයි දැනෙයි මට ගිය හැමතැනම. පෙනෙයි ඈ ඇසෙයි දැනෙයි මට ගිය හැමතැනම. ඒ කියන්නේ මොකක්ද? හැම වෙලාවෙම හැමදේම සියල්ල මේ සමස්තයක් විතර ගත්තාම සියල්ල මට ඇය තමයි මේ වෙලාවේ. සියල්ල සියල්ල ඇය. සියල්ල සම්බන්ධයෙන් ඇය. මට වෙන මොනවත් නැහැ. හැමදේ සම්බන්ධයෙන්ම ඇය තමයි මට. ඒක තමයි මේ විවරණ කිරීමක් කරන්නේ. හැම දෙයක් සම්බන්ධයෙන්ම ගත්තොත් මේ මට ඇය තමයි. වෙන මොනවත් නැහැ මට. මේ වෙලාවේ මට ඇයව පමණයි දැනෙන්නේ. ඇයව පමණයි හැඟෙන්නේ. ඇගේ ප්‍රේමය මගේ ප්‍රේමයේ සංකල්පනය පමණයි මට හැඟෙන්නේ. ඒක තමයි මේ විවරණ කිරීමක් කරන්නේ. හරි. එතකොට නොයි ටික තමයි අපි මේකේ සාමාන්‍ය සරලව කතා කරොත් කතා කරගන්න වෙන්නේ. ලොකු දේවල් නැහැ. ලොකු දේවල් නැහැ මේ පද්ද පන්තිල අපි ගත්තොත් එහෙම. අර විශේෂණ පද භාවිතා කිරීම අර භාෂා භාවිතය සම්බන්ධයෙන් කතා කර දේවල් ටික. ඊළඟට මේකේ ප්‍රශ්න විදිහට ඔයගොල්ලෝ මං ගිනේ වල ගිය හැටි දුන්නා. ඒ ටික නැවත ඔයගොල්ලෝ ඒ ප්‍රශ්න ටික කවුරු හරි ලියාගෙන කෙනෙක් ඉන්නවනම් සිංහල භාෂාව වැඩ පිටුට සෝරි අපේ මේ මේ රසසාරේ පන්තිය කියන මේ 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 WhatsApp group එකට යොමු කිරීමක් කරන්න අද දිනේ මේ මේ ටික ඊළඟට ඔයගොල්ලෝ මේ මම කියපු දේවල් සටහන් කරගෙන කවුරු හරි ඉන්නවනම් ඒවත් මේකට යොමු කිරීමක් කරන්න ඊළඟට ඔයගොල්ලෝ පුළුවන් තරම් ප්‍රශ්න හදන්න කිව්වනේ පුළුවන් තරම් ප්‍රශ්න හදන්න කිව්වා දැන් මේකෙත් අපිට තියෙන ඔයගොල්ලෝ ප්‍රශ්න තියෙනවා මෙතන මෙතනත් ප්‍රශ්න තියෙනවා මේ බලන්න පද්ද පන්තිය ගත්තාම මෙතරත් ප්‍රශ්න තුනක් තියෙනවා. ඒ ප්‍රශ්න තුනට අමතරව අපි ප්‍රශ්න ටික ගැන සාකච්ඡා කරා. ප්‍රශ්න තුන සම්බන්ධයෙන් ඔයගොල්ලෝ නිබන්ධනේ තියෙනවා. මගේ නිබන්ධනේ මම ගිහින් ඔයගොල්ලෝ කිව්ව නිබන්ධනේ කියලා තියෙනවා මේ උත්තර ටික. ඊට අමතරව අපි ගත්තොත් එහෙම ඔයගොල්ලෝ පුළුවන් තරම් ප්‍රශ්න හදන්න. මේක හොඳ නිර්මාණයක් ඔයගොල්ලෝ කරලා WhatsApp එකට යොමු කිරීමක් කරන්න. හොඳ නිර්මාණයක් කරලා WhatsApp කරන්න. ඉතින් අපිට පේනවා මේ චිත්‍රකම් බැවීම මේ 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 මේවත් ප්‍රශ්න බට ප්‍රශ්න කියලා කියන්නේ ප්‍රශ්න ලොකු ප්‍රශ්න හදන්න කියලා නේ. දැන් මම දැක්කම ඔයගොල්ලෝ මෙතන ලිව්ව මම මාත්‍රික අන්න ඒක ලියලා හදලා දාන්නකෝ. ඒ පුළුවන් තරම් හදන්න. චිත්‍රකම් බැවීම ඒක එක ප්‍රශ්නයක්.
ප්‍රශ්න මාතෘකාවක්. ඊළඟට ගෙනාවම ඊළඟට ගත්තාම අ මෙතන තියෙන්නේ කවියේ ආකෘතිය කියන එක. කවියේ ආකෘතියෙන් ප්‍රශ්න අහන්න පුළුවන් මෙතනදී විභාගෙදී රසවින්දනය තුළ. ඊළඟට වස්තු විෂය. වස්තු විෂය නම් මම ඔයගොල්ලන්ට එකතු කරලා තියෙන්නේ මම ගෙහෙද්දී ඔයගොල්ලන්ට පෙන්නන වස්තු විෂය සම්බන්ධ වෙනම කොටසක්. වස්තු විෂය නම් මම ඔයගොල්ලන්ට දෙනවා සම්පූර්ණ print කරලා. print කරලා කියලා ඔයගොල්ලෝ එක පොඩ්ඩක් print කරගන්න නැත්නම් අවශ්‍ය කාරණා ලියාගෙන මම එක WhatsApp එකට දෙන්නවා කියලා කිව්වා. ඒක තා පොඩි කොටසක් තියෙන ගෙහති වර කරගන්න බැරිුණා ඒක. නිසා මෙන්න මේව ප්‍රශ්න බවට පත් කරගෙන කරන්න පන්ති රැට යොමු කරන්න බැරිද කියලා අහන ඔයගොල්ලෝ කැමත්තක්. ඔයගොල්ලෝ නිදහස් දවසක් දෙන්න දැන් ඇත්තට තව සමහර දරුවෝට අමාරු ඇති මේ වෙලාවේ නැගිටලා පන්ති දෙන්න. ඔබ 10 වසරේ ඔයගොල්ලෝ නිසා. ඔයගොල්ලෝ කියනවනේ මට කිසි ගැටලුවක් නැහැ. ඔයගොල්ලෝ වෙලාවක වෙන් කරගෙන මේ හැකියාව තියෙනම් රාත්‍රී වුණා. ගොඩාක් වෙලා නෙවෙයි අපි සාමාන්‍යයෙන් පැය කමාරක් පැය කමාරක් කතා කරන්නේ. රාත්‍රී වෙලාවක් වුණක් කම නැහැ. 9ට 8ට 9ට පටන් ගෙන 10ට ඉවර කරන්න පුළුවන් අපිට. එහෙම ප්‍රශ්නෙකුත් නැහැ. අපි ඒක සාකච්ඡා කරලා බලමු ඔයගොල්ලෝ මේ වැඩ අපේ මේ ගෲප් එකට ඔයගොල්ලෝ අදහස් එමු කරන්න. ගොඩක් අපි ගොඩක් ලොකු අදහස් ප්‍රමාණයක් එකතු කරගත්තන් පස්සේ වඩා අදහස් වලට ඉඩ කර තියෙනවා නම් අපි ඒක රාත්‍රියම කරගමු. එතකොට ඔය සමහර කොට පාස් වෙන්නත් පුළුවන්. රාත්‍රියම කරගෙන පාස් වෙන්නත් පුළුවන්. මමත් හිතනවා සමහරලාට තවම සමහර අයට මේ රාත් මේ උදේ පාන්දර මේකට සම්බන්ධ වෙන ගැටලුවක් තියෙන්න පුළුවන්. මොකද ඔයගොල්ලෝ 10 වසරේ නිසා ඔයගොල්ලෝ අදහස් යොමු කිරීමක් කරන්න WhatsApp එකට. එතකොට අපි ඒකත් එක්ක සලකලා බලලා වැඩි දිනාගේ අදහසට අනුව අපි පන්තිය දේශන වෙනුවට ඕනම් රාත්‍රියට යොමු කරගැනීමේ ගැටලුවකුත් නැහැ. හැබැයි වේලාසර නෙවෙයි. උගල පන්ති නැති වෙලාවක අවසර පන්ති නැති දවසක් බලලා අවසර 7ට 8ට ඉවරයි. ගැටලුවක් නැහැ. 6ට නම් බෑ. 7ට 8ට වගේ වෙලාවක් භාවිත කරලා අපි මේක කරගමු. හරි. ඒතකොට පුළුවන් තරම් ප්‍රශ්න හදන්න වංගී සතිය කිව්වා. මේ ප්‍රශ්න ටික හදලා ඔයගොල්ලෝ WhatsApp කරන්න, WhatsApp group එකට දාන්න. මොකද ඔයගොල්ලෝ මේ කරන දේවල් වඩාත් හොඳ දෙයක අපි ප්‍රචාර කිරීමක් කර ගන්නට ඕන. හැම කෙනෙක් මේ විදිහට නම් කරගමු නේද? उत्तर 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 प्रश्न उत्तर වස්තු විශ්ය කියලා ලියලා අපි වස්තු විශ්ය කියලා ඒකට උත්තරයක් ලියන එක නෙමෙයි මේ රසවින්දනය ලියනකොට කියලා. රසවින්දනයක් ලියන්න කියලා. ඊව ලිය මෙකනේ. දැන් ප්‍රශ්න ටික ප්‍රශ්න ටිකක් අපි 10 12ක් හදා ගන්න ඕනේ. හදාගත්තනම් කිසි තිය. ප්‍රශ්න ලියලා ඒකට උත්තරයක් ලියන්න එපා මෙතන. රසවින්දනයක් ලියන එක කියන්නේ ඒකට නෙමෙයි. ප්‍රශ්න ටික උඩින් ලියලා තියාගන්න. ප්‍රශ්නේ ලියලා උත්තරේ ලියන්න එපා. ඒක රසවින්දනයක් වෙන්නේ නැහැ. प्रश्न लोलिया प्रश्न विचार स्वाभाविक මේ සතිය ගොඩට පුළුවන් රසවින්දනය ලියන්න. දැන් මේ කතා කර දේවල් එකතු කරලා රසවින්දනයක් ලියන්න උත්සාහ කරන්න. අපි ඒ ලියන රසවින්දනය WhatsApp කරන්න. මම බලනවා හොඳම රසවින්දනය මොකක්ද කියලා. ගොඩක් නෑනේ අපි ළමයි 25ක් විතර වගේ ඉන්නේ. අපිට හොඳම රසවින්දනය මොකක්ද කියලා හඳුනාගෙන ඉවරලා ඒ රසවින්දනය අපි බලමු. ඒ රසවින්දනය අපි කාටත් පොදුයි හොඳ රසවින්දනය මොකක්ද කියලා සූදානම් කරගන්න. ඒතරම අනිත්‍යයත් පුළුවන්. අනිත්‍යය ලියන රසවින්දනය මොකක්ද කියලා හොඳ රසවින්දනය බලමු මොකක්ද කියලා. සූදානම් කරගෙන ඉමු කියලා තියෙනවා. හරිද? හරි. එතකොට අපිට පේනවා මේ රසවින්දනය කියන කාරණාවේදී රසවින්දනයේදී ඔන්න ඔය වගේ ප්‍රශ්න ටිකක් හදලා ප්‍රශ්න ටිකට උත්තර ලියන්න කරා වැදගත්ම කාරණාව ප්‍රශ්න වලට උත්තර ලියන්නේ ප්‍රශ්න ටික මනසේ තියාගෙන ඒ ප්‍රශ්න වලට පදනම් වෙලා ගිය සතියේ සාකච්ඡා කරපු ප්‍රශ්න ටික මේ තනුරි සර් ඔයා ප්‍රශ්න ටික ලිව්වද ගිය සතියේ ඔව් සර් ප්‍රශ්න ටික දාන්න මේ ගෲප් එකට හරිද? ආන්සර් මේ මම පොතේ ලියලා දාන්නම් කටුවට ලියාගත්තා. හරි හරි ඒක ලියලා දාන්න. ඔයා හරි කවුරු හරි මට මේ ප්‍රශ්න ටික දාන්නකෝ. ඒ දාන ප්‍රශ්න ටික ඔයා මේ ඔගොල්ලෝ හදපු මේ දහ හදපු ටික විතරක් නෙවෙයි. තව හදලා දාන්න. 11 වසර ගෲප් එකටත් මම දාන්න. ඔගොල්ලෝ මේකට දැම්මෙන් පස්සේ මම ඒක 11 වසර ගෲප් එකටත් දාන්න. 11 වසරයටත් මේක වටිනවා. පුළුවන් තරම් ප්‍රශ්න හදන්න.
අපි කියලා තියෙන ප්‍රශ්න මට මතකයි 12ක් විතර හැදුවා වගේ මතකයි මට. ඒ 12ක් විතර හැදුවා. ඒකට තව හදන්න පුළුවන් වෙයි හදලා. ප්‍රශ්න දෙකක් මේකට ඇතුළත් කරන්න. එහෙනම් විචාර ටික අපිට සාකච්ඡා කරන්න තියෙන ඊළඟ දවසේ අපි සාකච්ඡා කරන්නේ 11 වෙනි පාඩම. ඒ කියන්නේ මෙහිවලාකුල කියන පද්‍ය පන්තිය 11 වෙනි පාඩම සාකච්ඡා කරන්නේ මෙහිවලාකුල කියන පද්‍ය පන්තිය. ඒකේ රසවින්දන ප්‍රවේශය අපි ගන්නවා ලබන සතියේ. ලබන සතියේ පැය දෙකක් විතර වගේ පන්ති කරමු. අද පැය එකමාරක් විතර වගේ නිකිරුනේ. පැය දෙක හය හමාරක් විතර වගේ පන්ති කරමු. ඉතින් ඒ තීර වතාවරණෙත් එක්ක අපි ඒක තීරණය කරමු. අද කතා කර දේවල් ඒගොල්ලෝ රසවින්දනට එකතු කර ගන්න. මම මේ වීඩියෝ එක මේ මේකට දාන්න. අපි ගෲප් එකට එකතු කරන්න. පන්තිට සහභාගී වෙන ඉච්චාට ඒක යොමු කිරීමක් කරලා තව කෙනෙකුට අවශ්‍ය නම් මේකේ ඒ අදහස් ටික එකතු කරලා රසවින්දනට යොමු මේ හැකියාව තියෙනවා. සම මම මේක මේ ගෲප් එකට එකතු කරනවා අද. ගිය සතියේ වීඩියෝ එක නැහැ. මොකද වීඩියෝ එක රෙකෝඩින් එකක් තිබිලා නැහැ. මේ පවත්ව රෙකෝඩින් කරා කියලා. එහෙනම් හොඳයි ගිය සතියේ වගේ මම ඔයගොල්ලෝ හැමදාම මතක් කරනවා මේ වොමනාව මේ කැපකිරීම මේ විදිහට දිගටම තියාගෙන යන්න ඔයගොල්ලෝ සහතිකින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ජයග්‍රහී තැනකට ඔයගොල්ලෝ රැගෙන යනවා. ඒක අනිවාර්යයෙන්ම කර. හරිද? ඔයගොල්ලෝ යාවේ ඔයගොල්ලෝ දරුවත්තුම ජයග්‍රහී මාවතට ඔයගොල්ලෝ යමින් ඉන්නේ මේ. ඒක තවදුරටත් සාර්ථක වෙයි මේ කරන කැපකිරීමත් එක්ක. එහෙනම් දවස ඉතා හොඳින් ගත කරන්න සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැම කිරුට එනම් ආයිබෝවන්. හොඳද? ආයිබෝවන් සර්. ආයිබෝවන් සර්. Thank you, sir.